Good evening, sir. Oh, put him out clear, Ned. Oh, sir, I know. All right. तुषारिका नहीं कथा करी हाँ सर मत हो रुका ठाणा किन्हें आए अरे उते आप ही मैं ओगुलांगे तुषारिका एग्जाम कवर तीन दुनिया ओगुला दरवाज़ करी मुकाद सर अलग एग्जाम्स डेटे का शिक्षक लाती है ना और क्यूवर्ड देखिए दरवाज़ करा था तामना नहीं सर परवारे मोला के लकी हुआ सर अनिरोशा ओ अनिरोशा कथा इसेला है नहीं एक बार होरु कथा ना तुषार कथा इसेला कथा कले मन्ने में हां ඒක තමයි සාමාන්‍යයෙන් අර අවුරුදු 12ක් විතර ගෑල්ලමක වගේ නලෝ නලෝ කතා කරන්නේ නිරෝෂානේ සර් විතරයි ඔහොම කිව්වේ සර් අනික කියන්නේ ඉතින් මම උන්ට කිව්වා ඉතින් මේ ඉතින් මම කිව්වේ නෑ කටහන කතායි කියලා කිව්වේ නෑනේ මම කිව්වේ ගාන්ට් එකක් मांगे पोटला में के खाता हंडा को के किले क्यों सर वितरा ही किया ला एक बार सत्रु एंड देखना एक आदम पर एक्चुअल एक तो आंकी एंड मटरात की ना सर कटान का आलू दाहर कॉलेज को के को है तो सत्रु ना नहीं वैसा करना तो दायित्व की तो बिचार तो वागन ना बैरियो ना होंडे अने और सर ताहते कॉलेज को के में ये तार सर निरोशा क्या कटान डाल ඔයාලා පිටකොට මම ඔය ටවුන් එකේ දැක්කත් ඔයිටත් එහාට මම දකින්න මම ඔයිටත් තරහ වෙනස් විදිහ දකින්න මම ඉතින් එහෙම ආවේ නැහැ ඔයාලා ක්ලාස් එකක් නිසා මේ මම වෙස් පෙරනවා ගැලපෙන තැනට ගැලපෙන විදිහට හරි ඔයාලා පුතේ අපි ලෙක්චර් එක පටන් ගමු මේ නිරෝෂ අපි කොතනද ඉවර කරේ අවසානයේදී කාන්තායමගේ ආකාරයත් චර්යාව එතකොට අපි ඉවර වෙගෙනත් යන්නේ දැන් ඊට පස්සේ සංස්කෘතිය කතා කළා සිලබස් එක ඉවර වෙගෙන මම හිතරද කීවෙනි ලෙක්චර් එකද මගේ 33 33 එහෙනම් ඉවර වෙගෙන යන්නේ හරි කණ්ඩායම් අපේ සංවිධාන සංස්කෘතිය කතා කරන්න තියෙන එච්චරයි. මෙතනදී පුතේ අපි නතර කරේ කණ්ඩායම් ක්‍රියාවලිය උතන නතර කරේ Oh, sir. Right. मैं के कंडायम क्रियावली के निकल लिया करता था। चार्ट का तोड़ना सही क्या दिन ना? आने कंडायम क्रियावली का चार्ट या तुम ना किसी भी ना में तो नहीं ना तरह करती है। कंडायम क्रियाकारित्य से। कंडायम क्रियाकारित्य से तोड़ने से। हाँ एक ही ना में तो नहीं हरी हरी මේ chart එක ඔයගොල්ලෝ අඳගත්තේ ඒ කණ්ඩායම් ගොඩනැගීමනේ මේ ටික කතා කළා නේද ස්ක්‍රීන් පින් නේද ඈ සර් ස්ක්‍රීන් ෂෙයා වෙලා නැහැ ආ ස්ක්‍රීන් ෂෙයා කරේ නැහැ බානුක ආවේ නැහැ දානේ අපේ तो ते मेरी कथा कला द ओके मैं क्या अंदर करता नहीं द मेडिका पिसागाची दाखला निरोश क्षेत्र मे चार्ट पंचपीर आकृतिया सागाची इवर कला අපි කිව්වා කණ්ඩායමක් ගොඩනගෙන අවදි පහක්. ඒ කියන්නේ කණ්ඩායමක් ගොඩනගෙනකොට ඒකේ පියවර පහක් අපි පොදුවේ හඳුනාගත්තා. ඉතින් මේ පියවර පහ හැමෝටම පොදුනකට. ඔව් සර් කතා කළා. කණ්ඩායම් කැළඹීමේ අවධිය, ප්‍රතිමාන ව්‍යුහගත අවධිය, ක්‍රියා කිරීම. අහෝසි අවධිය පස්වෙනි එක. ඉතින් ඉවර කළා කණ්ඩායමක අන්තර් ක්‍රියාකාරීත්වය, group අන්තර් ක්‍රියාකාරීත්වය කියන එකත් කතා කරාද? इंटरप्रिटेशन के लिए आपको याद दी तो अंतिम डिवर करे कांडायम क्रियाकारित्य हा चर्या आ राइट राइट मेट की वर कर दी නෑ පුතේ අපි එතකොට මේ ඔයාලගේ අපි අපි කණ්ඩායම් ගොඩනැගීම කියන මාතෘකාව ඉවර කරලා අපි එහෙනම් ගියාද අනික් එකටත් ඒ කියන්නේ ඔයාලා කියන ක්ලියර් නෑ මම ශාක කියන්නේ මේක ලක්ෂණ කතා කරනවා මොකද්ද සර් අපි අන්තිමට කතා කරේ අර කණ්ඩායම් සහ අධිබල කණ්ඩායම් නෑ සර් මේ කණ්ඩායම් ක්‍රියාකාරීත්වය චර්යාව කියලා chart එකක් අධිබල කණ්ඩායම එහෙනම් ඉතින් මේ ටික කළා කියවනේ හැම ඔයගොල්ලෝ සර් කණ්ඩායම කහ අධිබල කණ්ඩායමක ලක්ෂණ කියලා මේ ටේබල් එකක් ගන්නවා ඒක තමයි ඉන්නේ චුට්ටක් එක මගේ මේ මේකෙන් මිස් වෙලාද අන්න ඒක තමයි සර්. ඔය චාට් එකේ ඉවරක. ඔව් ඔය චාට් එකේ තියෙන්නේ. අතනින් තමයි නැවතුනේ. හරි. ඔයාලට ස්ක්‍රීන් ෂෙයාර් එකක් තියෙන්නේ. ඔව් සර්. හරි. හරි. අපි බලන්න සොරි මම මේ කොටස හොයාගන්න බැරලා හිටියේ. පුතේ අපි කතා කරේ කණ්ඩායමක ක්‍රියාකාරීත්වය හා චර්යාව කියන කොටසයි කතා කරමින් හිටියේ. එතන අපි මේකේ කණ්ඩායමක් ක්‍රියාකාරීත්වය කියන එක විග්‍රහ කරන්න අපි පුංචි chart එකක් භාවිත කළා කොහොමද කණ්ඩායමක ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ කියන එක. මොකද අපි කණ්ඩායම් ගොඩනගෙන පියවර නෙවෙයි මේක. කණ්ඩායම් ගොඩනගෙන පියවර අපි පහක් සාකච්ඡා කළා. ඒක නෙවෙයි මේ එතන කණ්ඩායමක් පොදුවේ ක්‍රියාත්මක කොට ඒක කොහොමද ක්‍රියාකාරී වෙන්නේ කියන එකයි මේ කතා කරන්නේ. ඊයගන්න එක එතන බාහිර සාධක කියලා. බාහිර සාධක. පළවෙනි එක බාහිර හරි පුතේ අපි කතා කරේ එතකොට කණ්ඩායමක ක්‍රියාකාරීත්වයේ එකලියා ගන්න බාහිර සාධක කියනවා. බාහිර සාධක. ඒකේ අපි මෙතන කතා කරනකොට කොහොමද කණ්ඩායමක ක්‍රියාකාරීත්වය කොහොමද කණ්ඩායමක ඵලදායීත්වය සහ මොනවද බලපාන්නේ අපි දැන් මේ කණ්ඩායම ක්‍රමය කියන එක කොහොමද ඵලදායී වෙන්නේ කියන එකේදී අපි මේ කණ්ඩායම සම්බන්ධයෙන් එතන කණ්ඩායමක් ක්‍රියාත්මක කරන ආකාරය කියන අපි අපේ ආයතනය තුළ අපේ මොන හරි කණ්ඩායමක් ක්‍රියාත්මක කරන ආකාරය අපි අධ්‍යයනය කරන්නේ. හරි. එතන මොකද්ද කණ්ඩායමක බාහිර සාධක කියලා කියන්නේ? එතකොට මෙතන අපි කණ්ඩායමක් ක්‍රියාත්මක වන සංවිධානය හා සංවිධානයට අදාළ සාධක. දැන් විශේෂයෙන් සංවිධානයේ කණ්ඩායමකට සංවිධානයට අදාළ සාධක බලපානවා. අපි ක්‍රියාත්මක කරන මොකක් හරි අපේ ඔෆිස් එක හරි කාර්යාලයට. එතකොට සංවිධානමය සාධක අපි මේ සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ කණ්ඩායම අපේ කණ්ඩායම ක්‍රියාත්මක අපි මොකක් හරි ව්‍යාපාර සංවිධානය ඇතුළු. එනම් මේ ව්‍යාපාර සංවිධානයට ආවේනික සාධක අපේ කණ්ඩායම ක්‍රියාකාරීත්වයට බලපානවා. ලියාගන්න මෙහෙම කණ්ඩායම කණ්ඩායමක ක්‍රියාකාරීත්වය කණ්ඩායම ක්‍රියාත්මක වන සංවිධානය හා සම්බන්ධ සාධකයි. සංවිධානය හා සම්බන්ධ සාධක මෙහිදී සලකා බලයි. අපි දැන් අපි මේ කණ්ඩායමක ක්‍රියාකාරීත්වයට බලපානවා සංවිධාන විසින් වර්තමානයේ අනුගමනය කරන උපාය මාර්ග. හරි. අපි දැන් කණ්ඩායමක අපි දැන් උදාහරණයක් විදිහට අපේ කණ්ඩායම දැන් මේ දවස්වල අපේ රටේ මොකක් හරි ඔයගොල්ලෝ වැඩ කරන ආයතනික සමහරට මේ දවස්වල පිරිවැයවම කිරීමේ ක්‍රියාමාර්ග ගන්නවා. ඒතර ඔයගොල්ලන් ඕල් ටයිම් කියන OT කපලයින් කරනවා. වැටුප් අඩු කරනවා. මොකද කණ්ඩායම් ව්‍යාපාරයේ පිරිවේ අඩු කළා කොහොම හරි මේ කාලේ ව්‍යාපාරයේ පවතින උත්සාහ කරනවා. ඒතර මේ අභ්‍යන්තර උපාය මාර්ගය. ඒ කියන්නේ අපි අපේ කණ්ඩායම ක්‍රියාත්මක වන සංවිධානයේ අභ්‍යන්තර උපාය මාර්ග අපේ කණ්ඩායමේ ක්‍රියාකාරීත්වයට බලපානවා. හරි අපේ කණ්ඩායම ක්‍රියාත්මක කරන සංවිධානයේ අභ්‍යන්තර උපාය මාර්ගත් අපේ කණ්ඩායමේ ක්‍රියාකාරීත්වයට බලපානවා. දෙල්ලිය ගන්න මෙහෙම ඔගොල්ලන්ගේ මේ ක්ලාස් එක මේ එදා ගෙට් ටුගෙදර් එකක් තිබ්බා ළමයි සොනාලි එහෙම ආවා මේ මම සොනාලිගේ නමත් එදා තමයි දැනගත්තේ බිත්ති සොනාලි කියලා හිටන් මම එතකොට මේ එතකොට කවුද අපේ ශනාල් එහෙම හිටියලා එවදින් ඒගොල්ලන් පොදුවේ නමුත් මම පළක් ළමයි මට හුරු මොනවල් දැක්කේ නැහැ මේ එතෙන්දී මම එකක් සතුටු වෙනවා එකක් කනගාටුත් වෙනවා සතුටු වෙන්නේ ඕගොල්ලන් ගේ උත්සාහයට සතුටු වෙන්නේ මමත් අතිශයින් කාර්යබහුල මම මේ අදත් කල්පනා කරා මම මේ ඔයාලා ලෙක්චර් එන්න කලින් මොනවත් එකකට කතා කළේ මට දැන් ගොඩාක් වැඩ වැඩි ඒක මට දරන්න හරි අමාරුයි ඒෂා මම මේ ලෙක්චර්ස් ටික අඩු කරගන්න ඕනේ කියන එක ඒ කියන්නේ ගොඩාක් අය තුලින් කතා කරනවා මගේ ටයිම් එක මට දෙන්න විදිහක් නැතුව වෙලක් හිට මම හරි තදබදයක ඉන්නේ සාමාන්‍යයෙන් මම විෂයන් ගුරු ලෙක්චර් කෙනෙක් විදිහට මම විෂයන් උගන්වනවා operational research accounting ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් විශේෂයෙන්ම මැක්සිෂන් තමයි වැඩිම උගන්වන්නේ. ඒතර ඕගොල්ලන්ගේ විෂයනුත් උගන්වනවා. නමුත් වැඩිම උගන්වන්නේ මැක්සිෂන්. ඒතර ඒවත් එක්ක මේ කාර්යබහුල වීමත්. ඒනොත් ඒ කාර්යබහුල වුණත් මම ඕගොල්ලන්ගේ ක්ලාස් එකේ ළමයින්ට ගෙට් ටුක දෙකත් එක්කලා සම්බන්ධයෙන් මට යන්න හැකියාවක් තිබුණේ කියන්නේ මට විශේෂයෙන් ඕගොල්ලන්ගේ ක්ලාස් වල මම මෙහෙම එකක් ඕගනයිස් කරනවා කියලාවත් දැනගෙන හිටියේ නෑ. සොනාලවත් කවුරුමට කිව්වෙත් නැහැ. සෙනාලවත් කවුරුත් එක දවසක් ඉන්වයිට් කළා මිසක් එහෙම කිව්වේ නැහැ කවුරුවත්. එහෙම කිව්වා නම් මගේ ලෙක්චර් එකක් වෙලාදී මම ඊට වඩා ඊට වඩා සාර්ථක කරගන්නවා. මේ ඒ කොහොම වුණත් පුතේ මම දැකපු දෙයක් කියන්න මම ඔයගොල්ලන්ගේ සතුටු වෙනවා. නමුත් ඔයගොල්ලන්ගේ දැන් කවුද අපේ ගොඩක් මේ පන්ති මට ගොඩාක් වෙලාවට මට මේ පන්තිය දැනෙන පන්තියක් නේ දැනෙන පන්ති ගොඩක් අඩුයි. ඒතරේ හිතවත් ළමයි ගොඩාක් ඉන්නේ මේකේ. ඒතර ළමයි ගිය උනට දැන් මොකක් හරි බෙදීමක්ම දකින්නවා. මට දැනෙනවා. ඒකට හේතුව දැන් මේ මොනවල් හුරු මොනවල් නැහැ. හසිත ලෙක්චර් එකේ ඉන්නවනේ අපේ කවුද හසිත මදුෂාන් ප්‍රොෆයිල් ෆික්චර් එක වෙනස් කරගන්න ඕනේ. අපේ කවුද මේකේ හුරු කවුද නුවන් දැන් එන්නේම නැද්ද? නුවන්. හරිඳු හරිඳුද හරිඳු ඉන්නවා. හරිඳු කරන් කැමරා එක ක්ලියර් නැහැ. නදී නේද මේ අපේ වයිම කැම්පස් එකේ නෑ නේ නදී නේ නෑ කවුද නිලන්ති අක්කා නිලන්ති ඕ එතකොට අපේ කවුද එරංගනේ ඉෂාන් ඉෂාන් සමීර ත්‍රිවන්ති කැමරා කොන් කරන් හැංගිලා ඉන්න. දැන් ක්‍රියා සෑහෙන කාලෙයි. කොහොම ත්‍රිවන්ති මිස් ඉන්නව නේද? දැන් මේ පන්තිය මට ගොඩක් දැනුණු පන්තියක් නේ මම මේ දැන් ඇත්තටම මට මේ පොඩි කනගාටුවක් ඇතුණා එදා ඔයාලගේ ඒක එහෙම හොඳයි අඩුපාඩුවක් තියනවා නෙවෙයි නමුත් මොන පන්තියේ මේක සහභාගී වුණා නම් මම එකක් කියන මම මදුෂංග සර්ත් එක්කත් කතා කරේ එකක් ගෙට්ගෙද ඕගනයිස් කරන එක ළමයින්ට අනවශ්‍ය වියදමක් කියලා. ඒ කියන්නේ මම ඒකට පෞද්ගලිකව කැමති නැහැ වියදම කියන එකේදී. මම එදත් ගිහින් බලුවම ඕගොල්ලෝ ලොකු කොස්ට් එකක් යනවා නේද කියලා කතා කළා. ඉතින් ඒක මොකද ඔයගොල්ලන් මේ ආර්ථිකයත් එක්කලා හරි අමාරුයි දරා ගන්න. यदि रैकिया करना विशेष विवाह कायटेम दम्मेका रुपया 10ක් අමාරු යත් කතා කිව්වොත් එතකොට මේ ඒක නිසා මේ නමුත් ඔයාලා ඒ කැපකිරීම කළා ගොඩක් අය හැබැයි පන්ති මං හිතන්නේ මොකක් හරි මට දැනුණු දෙයක් එදා මට තේරුණු දෙයක් තමයි පන්ති ගොඩාක් ඇක්ටිව් විදිහට වැඩ කරන දැන් එදා ළමයි ගොඩක් හිටිය වෙලක් ඒ කැමරා ඔන් කරන්නේ නැති අය ඉන්නවා නමුත් ඔන් කරන්නේ නැති අය තමයි දැන් වැඩි හිටියේ මේ ශ්‍රීවන්ත මිස්ත්‍රිමත් මම දැක්කේ නෑ එදා පාටි කීදී මේ ඒක ගැන මට කනගාටුවක් වුණා ඈ මට මල ගෙදරක් වුණා සර් මහත්තයාගේ තාත්තා නැති වුණා අපේ ගෙදර තිබුණේ ආ එහෙමද ඔය තේම ගෙදර පොඩි ගත්තා නම් වරත් එන්න අමාරුයිනේ මේ පෞද්ගලිකව නමුත් මේ නුවන්ල හැමත් හිටියේ නැහැ නමුත් සොනාලි එහෙම ගොඩක් කැපලා ආපු හැමෝම ගොඩක් වැඩ කළා නමුත් මං කැමති ඉතින් මේ පන්ති ළමයින්ගේ එකතුවක් විදිහට දැන් අර ඌිට පෙර ගෙට් එකක් තිබ්බ ළමයිගේ හරිය එකතුවක් තියෙනවා. ඒගොල්ලෝ හරිම නෑදෑ වගේ එකතුයි ළමයි කට්ටියන් තියෙන. ඉතින් ඔයාලගෙත් මේ පන්ති ඉවර වෙයි මෙතනින්. නමුත් මේ පන්ති ඉවර වෙන එකට එහාට ඉතින් ඕගොල්ලන් අතර හොඳ බැඳීමකින් වැඩ කර ගන්නවා නම්. දැන් බලන්න එතන ගොඩක් අය එක එක දැන් එදා අර කවුද අපේ හරිද නේද මේ කෑම මේවා කළාද මොනේ? කවුද? ඔය හරිද ඔය පේන්නේ නෑ නමුත් මම මේ ඡායාරූපකින් හැදින් මම ක්ලියර් මදි පොඩ්ඩක් ඉතින් මේ ඒකයි. එතන මේ ඔක්කොම හරි ගොඩක් 10-11 හැම වැඩ කළා. ෂෙනාල් පුතේ මේ මට පෞද්ගලිකව කතා කරන්න වෙලාවක ඔය এডুকেෂනල් පැත්ත ගැන මම ඔයාලට අදහස් ටිකක් කියන්න. ඉතින් ඒක අපරාධ ඔයගොල්ලන් වයසත් එක්කලා ඔයගොල්ලන් ලොකු තැන් වලට යන්න ඕනි. මේ ඉතින් හැමෝම දැන් හරි එහෙම ඔයාලගේ මොනවා හරි හිත තමනපංග චූටි චූටි දේවල් හරි තියෙනවා නම් ඒව අයින් කරගෙන ගෲප් එකක් විදිහට එකට යන්න. ඒතර ශක්තිමත්. ඒ කියන්නේ අර ටීම් එකක් විදිහට ඉන්නකොට තමයි ඒක ශක්තිමත් භාවය තියෙන්නේ. කොස්ට් එක උනත් ඕන දෙයකට අඩුයි. ඒ හැමෝටම මේ තමන්ගේ එක නියෝජනය කිරීම හැකියාව තියෙනවා. මෙතන හැමෝම හැම ළමයෙකුටම වැදගත්කමක් තියෙනවා. හැම ළමයෙකුටම හැමෝම හොඳ රැකියාවක් කරනවා. ඒකම හොඳ ඉලක්ක තියෙනවා. පුද්ගලයෙක් විදිහට හැමෝටම වැලියු එකක් තියෙනවා. ඒක නිසා මේ හැමෝම එකා වගේ ඉන්නවා නම් තමයි ඒක හරි වටින්නේ. සියන්ති අපේ අනිත් පරණ කට්ටිය මොකද නුවන්ලා එහෙම? නුවන්වලි ඉන්නවද? අද ආවේ නැතුව ඇති. ආ ඒකනේ මේ පන්තියේ ගොඩක් ළමයි 100 ගණක් විතර හිටියා මම හිතන්නේ මුල් කාලේ අපි මේ 100 ගණක් විතර ලෙක්චර් එකට ආවා. දැන් අඩු වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ මේක අවසාන භාගය යන්නේ දැන් මේකේ අවසාන කොටසනේ යන්නේ. දැන් ඕගොල්ලන් ඊළඟට මොන ගහන්නේ? ඕගොල්ලන්ගේ කමියුනිකේෂන් එකේදී. ඉතින් මේ කමියුනිකේෂන් එකේදී ඕගොල්ලන් මේ දැන් මට හැමෝම ළමයි දැනෙනවා. ඉතින් හැමෝම මම ළමයින්ට හැමෝටම ආදරේ. මට චූටි අසනීපයක් වුණත් වෙලක් කියලා ළමයි දැනගත්තා මැසේජ් එකක් හරි වුණා සර් කොහොමද කියලා හිතන් හරි. ඉතින් ඒවා මට දැනෙනවා. මේ ඉතින් ඒක නිසා මම කැමති හැම වෙලේම මම ළමයින්ගේ දියුණුව ඕගොල්ලන්ගේ දියුණුව ගැන හැම වෙලේම හිතනවා. ඉතින් ඕගොල්ලන් ලොකු දුරක් යයි කියලා. ෂෙනාල්ලා එහෙමත් එහෙමයි. ෂෙනාල් කොහෙද කුරුණෑගල්ද කිව්වි? මම බේපුස්සේ සර්. බේපුස්සේ ෂෙනාල්. මම බේපුස්සේ. ඉතින් මේ හැමෝම යෝගේ ෂොනාලි දුරින් නම් එවදින් හිටියේ. ඉතින් මේ මොකද ඒ ෂොනාල්ට බිත්ති ෂොනාලි කියන්නේ? ඒ අපේ අමිලස දවු ලස්සනම නම සයාට. ආ මොනාලි තර බිත්තියේ ස්ටිකර් තියෙන හින්දා බිත්තියේ ස්ටිකර් මං හිතුවා දැන් බිත්තියේ හැඩ වැඩ තියෙනවා. ඒක නිසා. ඒතකොට මේ සනාලිව හොඳට මේ චන්දේ මම තමයිද? හරි. ඉතින් ඒක නිසා ඔයාලා හැමෝම එක එක්කෙනාට හැමෝම ආදරය කරන්න ආදරෙන් ඉන්න. දැන් ඔය කවුද ශ්‍රීයන්ති මිස්ත්‍රිමත් ඕගොල්ලන්ට එහෙම හොඳයි. හැමෝම එක්ෂා මේ හැමෝම ආදරෙන් ඉන්න, hina වෙලා ඉන්න, සතුටින් ඉන්න ජීවිතේ මේ මොකද චූටි දේවල්වත් තියාගන්න එපා පුතේ. අපි මැරෙනවානේ. ඒක නිසා මේ ඒ කියන්නේ මොනවා හරි චූටි දේකලත් අමනාපකම් හදාගන්න එපා ඕගොල්ලන් අතර. කිසිම දෙයකට. ඒකට හේතුව ඕගොල්ලන්ට මේ පසුතැවෙන්න වෙනවා. ඉතින් හැම වෙලෙම සතුටින් ඉන්න උත්සාහ කරන්න. ලොකු දුරවල් යන උත්සාහ කරන්න. ඒ සර් කවුරුහරි කිව්වද අමනාපකමක් ගැන? නෑ මට එදා ගියහන් දැනුණා. මට දැනෙනවා මම ඔබ ඉන්නේ උගන්වන්නේ. ඉතින් ඕගොල්ලන් හැරෙනකොට චූටි චූටි දේවල් කොහොම මට දැනෙනවා. ඉතින් මේ මට ඉතින් එහෙම හිතුණා ඔයාලගේ පන්තිම අක්කර බෙදීමක් ඇති කියලා හිතා. මම වැරදිද දන්නේ නැහැ මට හිතුණා එදා. සෙනාල් මම වැරදිද? දැන් සෙනාල්ට හරි උත්තරයක් දෙන්න බෑ කරකිනවා. නැසෙ ඉදාර කට්ටිය ඔක්කොටම එන්න බැරි වුණේ මම හිතන්නේ වැඩත් එක්ක වෙන්න ඇති. නෑ අපිට එහෙම තිබුණා එහෙනම් ඔයාලා මම දැන් ඇත්තටම මේ එහෙම අපිට තුන එහෙනම් ඔයා ඒ කියන්නේ ඔයාලාට නම් ඊළඟ group එක ඔයාලා group එක නෙවෙයි තව group එකක් කරලා සෙට්ලා දෙකක් එකතුලා කරන්න පුළුවන්. ඒතර තවත් cost එකක් අඩු වෙනවා. සර් අපි මේ 14 බැච් එකටත් දැම්මා. මේ ඒගොල්ලෝ මම හිතන්නේ ආවා කියලා ආවේ නැහැ කට්ටිය 14 බැච් එකේ. මෙතන ඉන්නේ තොර 12යි 12යි 13යි 12යි 13යි තමයි සර් ගෙට් එකට ආවේ. ආ තව ගෙට් එකක් කරන්න තොර 14 15ද 16ද? දන්නේ නැහැ සර්. දැන් තව එකක් මේ හොටෙල් එකක් මැරේජ් කරගෙන කරයි යන්න හදන එකක් දැන් ඔය කතිකාව තමයි. ඈ 14 බලන්න. අන්නේ ඔව් 14 බලන්න. ඉතින් ඒකට ඔයාලා සෙට් වෙනවා. ඉතින් මම දන්නේ නැහැ. ඉතින් අඩු වශයෙන් මට කවුරුවත් කතා කරලා කිව්වෙත් නැහැ සර් අපි මේක ඕගනයිස් කරා කියලා කියලා. මම මාසිකින් විතර මම හිතන්නේ ලෙක්චර් එකකටත් ඉන්නේ ගොඩ කාලෙක. ඒ කොහොමවත් ඉතින් ඕගොල්ලන් අතර එහෙම මොනවද ප්‍රශ්නයක් තියාගන්න එපා. මම දන්නේ නැහැ තියෙනවද නැද්ද කියන එක. නමුත් මේ සාමාන්‍ය මේ මට බොහෝ දේවල් දැනෙනවා. ඉතින් මම සාමාන්‍ය ළමින්ට මම ගොඩක් වෙලාට නම කියන්නේ ගොඩක් එහෙම දැන් කිසිම ළමයෙක්ට විශේෂත්වයක් නැහැ. ළමයි හැමෝම පොදුයි. නමුත් මම නම කියන්නේ ඔයාලගේ මට මොනවල් පේන මොනවල්. නැතු මම කාටවත් විශේෂ ස්පෙෂලි කියන්නේ විශේෂත්වයක් දක්වලා නැහැ. ඉතින් ළමයි හැමෝම එකයි පෙලක් කර ළමයින් බණින වෙලාවල් තියෙනවා කේන්තිරද මම ඕගොල්ලෝ එක්ක සුහදව ඉන්නවා. මේ ඉතින් එතකොට මේ අර මම කැමරාවන් කරන්න කියලා පටන් ගන්න දවස් ඉඳන් කියන්නේ මට ඒ මොනවල් හුරු මොනවල් එක්කලා තමයි මම කටයුතු කරන්නේ. ඒක විශේෂත්වයක් නෙවෙයි. දැන් ඔය කවුද අපේ මෙයා හැම අපේ කවුද දැන් ඔය නිකවර්ටි දරුවා හැම කවුද මේ දේවින්ද. එහෙම ලොකු මහන්සියක් වෙලා තිබුණා. ඉතින් ඇත්තටම ඒකලා මේ ළමින්ගේ අනාගතය ගැන ඒකලා රැකියාවල් අර එහෙම ඉතින් එහෙම දන්නේ නැහැ. ඉතින් අපි ගොඩක් වෙලාවට ඉතින් උදව් කරලා පුළුවන් වෙලාවට උදව් කරනවා. නමුත් මේ ගොල්ලන් හැම වෙලේම තමන්ගේ ජීවිතය සාර්ථක කරන්න උත්සාහ කරගන්න ඔය ගෙට් ටුගෙදර් වගේම තමන්ගේ ජීවිතය විශේෂයෙන්ම තරුණ ළමයින්ගේ ජීවිතේ ගොඩක් ඉස්සරහට තියෙනවා ගොඩක් ඒෂානිවාරෙන් ලොකු ටාගට් හදාගෙන ඒව ඇචුව කරගන්න ළමයි කියලා කත පෙලක් ළමයි දැන් කොළඹ ළමයි කියලා හැමනකොට හරිය දැන් පෙලක් ළමයි ඉන්න දැන් මම අදත් ළමයි මම කියලා කතා කරා එයා කැනඩා යන්න හදනවා ඒ ගැන ඇඩ්වයිස් ටිකක් ගත්තා. ඒතර එයා ඒගොල්ලන්ගේ ලොකු එයා ඩිග්‍රී එක ෆලෝ කරනවා. ඒතර ඒක ඒතර ළමයි යන්නේ වගේ ලොකු ටාගට් තියෙනවා. ඒ විශේෂයෙන්ම දුෂ්කර ගම්මාන වල ඉන්න අය ඔගොල්ලන් ගම්වලම ගත වෙලා ගම්වලේ ප්‍රාදේශීය ලේකම් කාර්ය ජොබ් එකක් හොයාගන්න එක නෙමෙයි හිතන්න ඕනේ. ඔගොල්ලන් ලෝක රැකියාව වෙනකොට අවශ්‍ය කරන සුසුකම් කොහොමද හදාගන්නේ කියලා හිතන්න ඕනේ. ඒක ඔගොල්ලන් දැන් මේක උදාහරණ හරි ටොප් අප්‍රමේට හරි ඊළඟ හොඳ ඩිග්‍රී එකකට ගිහින් මාස්ටර්ස් PhD කරගෙන ඔගොල්ලන්ගේ ලෝක වෙනකොට රැකියාව අවස්ථා වයස ගැන හිතන්න එපා. ඒතකොට මේ එහෙම හිතන්නේ නැතුව පළක්කට වැඩි වයසට යනත් උන්තර යන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් මේ ගොල්ලන් නොදන්න විදිහට අපේ රටේ මාර වේගින් බුද්ධි ගලණයක් සිද්ධ වෙනවා. මිනිස්සු ඔක්කොම රට දාලා යනවා. මොකද ඔයාලට රට දාලා යන්න කියන එක නෙමෙයි කියන්නේ. පුතේ මේ ආර්ථිකයත් එක්ක හරි අමාරුයි වැටුපකින් ජීවත් වෙන්න. ඒක නිසා අනිවාර්යෙන් අපි ලොකු ඉන්කම් එකකට යන්න ඕනේ. අඩු වශයෙන් පුද්ගලයෙක් ලක්ෂ 5ක්වත් මාසෙට හොයාගන්න කොහොමද කියන එක. ඒ කියන්නේ දැන් ඔයාලගේ අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ ආදායම ලක්ෂ 5ක්වත් ආදායමකට යන්න ඕනේ මාසෙකට. හොඳ ටිකක් පිළිවෙලකට ජීවත් වෙන්න. ඉතින් ඒක ගන්න ක්‍රම ඒතර ගන්න ගොඩාක් වැඩ කළා අපිට අමාරුයි. පොඩි දෙයක් බිස්නස් එකක් පොඩිට කරන්න පුළුවන්. ඕගොල්ලන් පාර්ට් ටයිම් මොනවා හරි මේ අන්තර්ජාලය හරහා මොනවා හරි විකුණන්න පුළුවන්. ඒ අවස්ථා ඒව ඔපචුනිටිස් හොයලා තමන්ගේ උත්සාහය තමන් මම පුතේ මම වැඩ කරනවා සාමාන්‍ය දවසකට පැය 12කට වඩා. ඉතින් මේ ඕගොල්ලන්ගේ තරුණ වයසේ නාස්ති කරගන්න එපා. ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ගමන් ඒ ඉගෙන ගන්න ඒවා තමන්ට දැන් උදාහරණයක් වැලියු එකක් දෙන්න දෙයක්. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ ඉස්සරහට යන්න සත්‍යයක් දෙන්න දෙයක් සහ තමන්ගේ අරමුණුත් එක්කලා බද්ධ වෙච්ච දෙයක් ඉගෙන ගන්න. ඒක තුළ පළක්කේට ඔහේ ළමයි දොළංගොඩ බදාගත්ත වගේ එහෙමතරම හිම්මෙන් කරන එකක් අත්හැරෙල කරගන්නේ. ඒක නිසා පිළිවෙලට වැඩ ටික කරගන්න හැම වෙලෙම ඇඩ්වයිස් ගන්න කාගේ හරි අවංක උදව් කරන කෙනෙක්ගේ ඇඩ්වයිස් ගන්න මොනවා හරි ගැටලුවක් වුණොත් මොකද ඕගොල්ලන්ගේ ජීවිතේ ගන්න තීරණයක් වැරදුනොත් එහෙම ආපහු ඒක නිවැරදි කරන්න බෑ. මොකද ඒතරම් වැලියු නේ තීරණයක් අපි ජීවිතේ ගන්න තීරණයක් ආපෝ දැන් උදාහරණයක් ඔයාලා විවාහ ගැන හිතනවා කියලා හිතන්නකො විවාහ ගැන හිතනවා කියලා හිතන්නකො ඒ විවාහය ගැන හිතුවත් ඒ ගන්න තීරණේ පවා සමහර වෙලාවට වැරදුනොත් එහෙම ආපෝ කවදාකවත් ඒක තුලින් වෙන අලාභය අයින් කරන්න බෑ ඒ ඉස්සර මම තරුණ කාලේ මේ මම ඉස්සර කැම්පස් එකේ ඉන්නේද්දි part time job කරනවා race by race එකේ ඒක වැඩ කරනවා ඒ race by race එකේ සෙල්ලම් කරන්න ආවා මේ පිරුණ ළමයි කොසනාල් වගේ ළමෙක් ආවා ඊට පස්සේ ඌ අඩු වයසක නිසා මම ඌට ඇඩ් කිව්වා යකෝ ඇයි බම් මේ මේක පුරුදු වෙන ආරෙවි කියලා එයා පොලක බිස්නස් කරන එක්කෙනෙක් ඊට පස්සේ අඩු වයසක කෙනෙක් ඊට පස්සේ මේ වැඩි ඒ කාලේ අවුරුදු 18ක් විතර වගේ ඇති ඊට පස්සේ මේ මම නිහත් කරලා හිතවත් වුණා ඒක හිතවත් වුණා එයාලා ගෙදර මම ගියා ඒ ගෙදර යනකොට ඒ ගෙදර ලස්සන නංගි කෙනෙක් හිටියා ඊට පස්සේ මමත් ඒ වයස සාමාන්‍යයෙන් අවුරුදු කැම්පස් එකේ ෆස්ට් ඉයර් වගේ ඉතින් මමත් ඒ වයසේ අතිශයින් ලස්සනයි මේ ඉතින් දැක්කහම මේ පුදුම ලස්සන ගැල්ලා මේ මේ කොල්ලත් ඌ හරි කැමති මාව මස්සිනා කරගන්න. ඉතින් මේ ඌ කරන්නේ මාට කියන් අනේ ඔබ අපේ නංගිට ගණන් ටිකක් දෙන්න පුළුවන්ද? මේ ඊතර එයා ඕලෙවල් කරනවා. ඉතින් මම මට එයා ගණන් කියලා දෙන්න කියලා යනවා ගෙදරින්. ඉතින් මමයි ඒ ළමයා විතරයි ඉන්නේ සමහරලාට. ඉතින් මම ගණන් කියලා දෙනවා. ඊතර මේ ඉතින් ඒ ළමයා මේ ටිකක් කරනකොට එයාගේ ලොක්කෝ ඒ දවසක් ආවා ගෙදර. ආමෙන් අය අරකෝ ආමෙන්ගේ යාළුවෙක් කියලා නම් මල්ලි කියලා කතා කරලා ඊට පස්සේ ලොකෝයාගේ ශරයා බීලා හිටියේ. තව ටිකක් කරනවා තව අය කෙනෙක් ආවා. එයා කොහෙද මේ එයා හිරේ ඉඳලා ඉඳින්. එයා කුඩු ගහන කෙනෙක්. ඊට පස්සේ ගෙදර තාත්තත් හරි අමතුයි. මම ඒ ළමයා නම් අතිශයින් ලස්සනයි. දැන් මම හිතන එක සැරයක් ලංකාවෙන්වත් පළවෙනි වුණා මොකක් රූප සුන්දරී මොකක් කරේ එකේදී සිරසින් කරපු එකේදී මේ ඊතරම් එහෙම ලස්සනයි. නමුත් ඒ රූපය කියන එකට අපි මේ වුණා නම් සමහරට මගේ ජීවිතේ ගොඩාක් අසාර්ථක වෙන්න තිබුණා මේ ඒ ළමයාම මැරි කළා නම් මේකට හේතුව ඒ ළමයාත් එක්කලා සම්පූර්ණ මට ඉන්න වෙන බහුතර වැඩි වෙලාවක් ගෙදර සහෝදර සහෝදරියෝ ටික කුඩුවෙන් බේරන්න තමයි මට ඉන්න වෙන්නේ හැම වෙලෙම. ඒ කියන්නේ කට්ටියම ඒ જાති ෆැමිලි එකම. ඉතින් ඒ අපි ඒ තීරණය ගත්තා නම් ජීවිතේ ගොඩාක් ආපස්සට මේ ළඟදී මට ඒ ළමයා එයා හම්බුණා පොලේ බඩු විකුණනවා. තාමත් එයා එදත් බඩු එක්ක අදත් බඩු එක්ක මම හදිස්සියේ ඒ පොලට ගියා එළවලු වගේක් ගන්න ගොඩ කාලෙකින් ඒ ගියන් අර එයා ආපු බඩු එක්ක මම ඒකලා කතා කළා අනේ අරුණ අපේ ගෙදර ගිහින් එන්න දෙයක් කියලා මට බේරෙන්න බෑ මම ගියා ඒ යන්න දවස් 20 ඉන්න දවසේ අර ළමයා ලස්සන ළමයි දෙන්නෙක් කෙනා බැදලා හිටන් ලොකු පිළි ළමයි දෙන්නේ අර ළමයා වෙන කෙනෙක් එක්කලා පැනලා ගිහින් ඒ ගෑනු කාන්තාවේ මම කියපු ගෑල් ළමයා එයාගේ දරුවෝ දෙන්නත් දාලා එයා බැඳලා පොලිසිය එස්ఐ කෙනෙක් බැදලා හිටියේ ඒතර එයා අයින් වෙලා ඊට එයා කවුද ඒ ගමේ අහලවල තවත් එක්කෙනා පැල්ලා ගිහින් දුනා අපෝ. ඉතින් මම තවත් සතුටක් මට එදා දැනන මම මේ ජීවිතේ වැරදි තින්නේ නොගෙන එමි සතුට එදත් මම ලැබුවා. මේ මොකද ඒ පෙලක් දේවල් උපන් ජාන වලින් දේවල් හදන්නත් අමාරුයි පෙලක් තැන්නේ. ඉතින් මේ ඒක නිසා ඕගොල්ලන්ටත් කියන්නේ අපි විවාහයකදී පවා පොත්ත දිහා බලලා තීරණ ගන්න එපා. ඒක හරිය වැදගත් වෙනවා Tamanට රූපේ නෙමෙයි අංකයක ඒවෙන් තීරණගතේ වෙන වැරදි හදන්න බෑ කියලා මම කියන්නේ. වෙන වැරදි හදන්න බෑ. ඒ වගේම ඉගෙන ගන්නකොටත් පුතේ ඒ දැන් ඔයාලා ඉගෙන ගන්නකොට ඔයගොල්ලන්ගේ ලෝකෙ දිනන්න දේවල් ඉගෙන ගන්න. ඔයාලා ගම්වල ගොඩාක් මේ කෝස් වල ඉන්න ළමයි ගොඩක් දුෂ්කර පළාත්වල ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ වැලියු එක මේ ප්‍රාදේශීය ලේකම් කාර්ය වැඩ කරන එකවත් පොඩි රස්සාවක් කරන එකවත් නෙවෙයි. ඊට එහාට ගිය ලොකු වැලියු එකක් ඔයගොල්ලන්ට තියෙනවා. ඔයාලා ඒක දිනාගෙන යන්න. ඒක දිනා ගන්න. ඒකට ලොකු ජවයක් හදා ගන්න. ඉංග්‍රීසි හදා ගන්න හොඳට. ඊට පස්සේ personality හදාගන්න විශේෂයෙන්ම ටිකක් පිළවට අඳින්න කියන්නේ ඒවත් අවශ්‍යයි කෙනෙක් දැක්කහම නිකන් අපි දැන් කොළඹ ළමයෙක් කියලා කියන්නේ ඒක දැනෙන විදිහට එයාගේ personality interview එකට ගියාම personality වල හරියට ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ පොඩි දේවල් හදාගන්න මැච් වෙන විදිහට ඔයගොල්ලන් හැකියාව පෙන්වන්න තමන්ගේ ඉතින් එහෙම අඩුපාඩු හදාගන්න ඕනේ right පාඩමට කොමාරේ චූටික්ෙන් පස්සේ මම කියන්නේ ඉතින් හැමෝම සමගියෙන් ඉන්න හැමෝම කිසිම වෙලාවක් කිසිම ළමෙක් විවේචනය කරන්න එපා අනික් අයව අඩුපාඩු තියෙන පුළුවන් මිනිස්සුන්ගේ අඩුපාඩු තියෙනවා හැම වෙලෙම හොඳ දේ ගන්න උත්සාහ කරන්න නරක දේ නෙවෙයි කෙනෙක් ගොඩාක් හොඳ තියෙන්න පුළුවන් ඔයාලා නරක දේ විතරක් ගන්න එපා හොඳ දේ ගන්න. ඒතර ඔයාලගේ ජීවිතේ රසවත්. අපි නරක දේ අදාළ කරගන්න එපා. අපි හිතමුකෝ කවුරු හරි ඔයාගේ යාළුවෙක් කියලා හිතන්න. ඒතර එයාගේ නරක තියක් තියෙනවා කියලා ඒ නරකේ පැත්තක දාන්න. හොඳ මොනවාරි දෙන හොඳ දේ ගැන හිතන්න. නරක ගැන හිතන්න එපා. ඒතර ඕගොල්ලන්ගේ හිතේ නරක ගණන් ඕගොල්ලන්ගේ මනස සවුත් වෙනවා. හරි. ධර්මදේශනාව ඉවරයි. පාඩම් ටික. ශෙනාල නම් මොකක් හරි පුංචි සතුටකින් ඉන්න මොනවා හරි තියනවා වගේ මේ මොකද නේද නැත්තේ මොකක්ද අනික් අය අහගන්නකෝ ඇදේවින්ද ආ දෙවිඳ මොනවද දන්නවද ශෙනාලේ නම් ගෙට් ටුගෙදරකින් ප්‍රොවිෂන් එක ගත්තත් දන්නේ නැහැ සර් सेनाली माय डांस कर, सोनाली माय डांस कर। सेनाली हम कतारे के रहने चिवांती आके। मतलब एक कीवी जो के। ओ ये कतारे में ये डांस करे वांगे। अम्मू। सेनाल गेट के निमे सेनाल लीटी में लिए कहती है ना उल। सेनाली। सेनाल लीटी में लिए सेनाल गेट के रखते बहुत मार हुए। शेनाल शेनाल हिटिया ने कितने की ओ हिटिया से शेनाल गोड़ा के लाये टी एलियन है सर एक को क्या लगे एलियन वैड ओ आप वैड वैड से मैं लिया टी ओ हर कोमनत तो मैं देंगे दंबान मामे हिना वाला इन्हीं देंगे ओगलंग ये वाकी विदिंती आगन डेपा दारू අඩපාඩු තියෙන්න පුළුවන් එක එක කෙනා හැමෝගේම සාර්ථක වෙච්ච නෑනේ ඒක නිසා චුටි චුටි අඩපාඩු දෙනවා කසාදයක් බැන්දොත් එහෙම ඔයගොල්ලන් චුටි අඩපාඩු කරනකොට කවදාකවත් දිවස් එකකින් තොරව තියාගන්න බැරි වෙනවා මොකද 100% සමාන දෙනේ ලෝකේ කොහෙවත් නෑ ඒක නිසා මේ හැමෝම සතුටින් ඉන්න hina වෙලා ඉන්න right මමත් ඔයගොල්ලෝ එක්කලා පොඩි dance කරන්න නැත්තා ඉතින් පොඩ්ඩක් මාත් ඔයගොල්ලෝ එක්කලා සතුටින් හිටියා ඉතින් ඊට ආවද ඉන්න ඔව් සර් වීඩියෝ එහෙම තියෙනවා एक हरे पार्ट दो देहतर अपने संविधान उपाय मार्ग के लिए क्या देंगे मैं अपने संविधान है तीन उपाय मार्ग कांडा में क्रियाकर्ता बालपान है क्योंकि देंगे अपने उदाहरण ने दाखिना संविधान है के कोष्टे काटू करना मेरा दसों बुढ़ा संविधान कोष्टे देंगे गांव मंटोले में तीन माय अपने लंका के क्रियाकर्ता कोष्टे काटू करने में एक कोष्टे काटू करने का तेरा संविधान है क्रियाकर्ता तेरे बालपान हरे देहतुवे दें 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 अपने संविधान है हम ये दम अपने 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 खांडा में तो हम ये तो मत करना अपने अपने गाने सैलरी करते खांडा में भी तो न बालपान वन ये वाके एक 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 यानी खां अपने वैधक अपने खांडा में परिभाषा संविधान है साधक तपे खांडा में बालपान वन के लिए क्यों हरे लेना संविधान उपाय मार्ग यानी क्या एक ही संविधान उपाय मार्ग यानी ये यानी संविधान है किसी अनुगमने करना उपाय मार्ग यानी संविधान उपाय मार्ग यानी क्या लेला संविधान है किसी अनुगमने करना विविध उपाय मार्ग कण्डायं क्रियाकारित्वेट विविध बलपैम सिद्धु कल है विविध बालपैन सिद्ध कल है उदाहरण उदाहरण यम संविधानेक පිරිවැය අඩුකිරීමේ උපාය මාර්ග අනුගමනය කරන විට ඒක අනුමතර වේ අනුගමනය කරන විට උදාහරණ යම් සංවිධානයක් පිරිවැය අඩුකිරීමේ අනුගමනය කරන විට संपत् भाविते पिलिबंध सीमा ऐतिविय है संपत् भाविते पिलिबंध सीमा ऐतिविय है මේ සංවිධානයේ අපි මේ කතා කරන්නේ මේ අපි මේ කතා කරන්නේ මුලින්ම සංවිධානයේ බාහිර සාධක කියන එකට නේද? ඒතර මේ බාහිර සාධක කියන එකට ඇතුළත් දේවල්. කණ්ඩායමක් ක්‍රියාත්මක වෙන සංවිධානය ඇතුළේ. ඒතර මේ කණ්ඩායමට බාහිර සාධක. ඒ කියන්නේ අපි ක්‍රියාත්මක කරන සංවිධානයට දාලා සාධක මේ කතා කරන්නේ. ඒ බාහිර සාධක වල යටතේ තමයි අපි කතා කරලි සංවිධාන උපාය මාර්ග. ඊළඟට සංවිධානයේ බල ව්‍යුහය. ඊළඟ ක්‍රියා කරන දෙක සංවිධානයේ බල ව්‍යුහය කියන්නේ. අපි සංවිධානයක බලතල කොහොමද බෙදලා තියෙන්නේ? මධ්‍යගත සංවිධාන ව්‍යුහයත්. මධ්‍යගත සංවිධාන ව්‍යුහයත්. එතකොට විමධ්‍යගත සංවිධාන ව්‍යුහයත්. මධ්‍යගතයි කියලා කියන්නේ බලය එක පුද්ගලයෙක් වටා එක කණ්ඩායමකට කේන්ද්‍ර වෙලා තියෙනවා. විමධ්‍යගතයි කියලා කියන්නේ බලය පහළ මට්ටම් දක්වා ව්‍යාප්ත වෙලා තියෙනවා. දැන් අපේ රටේ විධායක ජනාධිපතිවරයාට බලය මධ්‍යගත වෙලා තියෙනවා. අන්න ඒතර මේ බලතල සංවිධානය කොහොමද බෙදලා ගිහින් කියන තියෙනවා කියන එක කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය බලපානවා. ඒකාධිකාරී නායකයෙක් පාලනය කරනවා. මධ්‍යගත පාලකයන් අපි යටත් වෙනවා. බලය බෙදිච්ච පාලකයන් අපි යටත් කරනවා කියන එක අපේ කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය බලපාන්න පුළුවන්. මේ ලියන්න සංවිධානයේ බල ව්‍යුහය. එනම් සංවිධානයක බලතල එනම් සංවිධානයක බලතල දිනේෂුගේ ලක්මාලගේ කොහෙද ගෙවල් තියෙන පුතේ? ඇහෙන්නේ මයික් ඔෆ් කරන්න. සෙනාල් hina වෙනවා. මොකද සෙනාල් hina වෙන්නේ? රත්නපුරේ. ආ රත්නපුරේද? සෙනාල් hina වෙන්නේ මොකක් කර හේතුවක් තියෙනවා. මොකද සෙනාල් හැම වෙලෙම hina වෙලා ඉන්න කියලා සරණ කිව්වේ ඒකයි. නෑ නෑ ඔබ එහිනාවයි මේ හිනාව අඳුර ගන්න බෑ. මේක ගන්න දාන්න එපා මේකට. හරි. ඉස්සර අවිසාලුසා නම් කියුණා වරුණා එක. දැන් කමක් නෑ උසාවියේ වැඩ කරපු ලෝය කෙනෙක් එයාට ඩ්‍රයිවර් කෙනෙක් අරන් හිටියා. මේ ඩ්‍රයිවර් ලෝයට වඩා බාලයි. හැබැයි මේ කොල්ලා A level විතරයි කළා තියෙන ආර්ට්ස්. මෙයා ඩ්‍රයිවිං ජොබ් එක කළේ. මේ දෙනගේ FA එකක් ඇති වුණා. FA එකක් ඇති වෙලා මේ අර ඩ්‍රයිවර්ට ලෝ ඉන්ට්‍රස්ට් කෙරෙව්වා. දැන් ඒ ලේඩිගේ ඩ්‍රයිවර් විදිහට ආපු පිර ළමයා දැන් ලෝයර් කෙනෙක් විදිහට ප්‍රැක්ටිස් කරනවා. උසාවි. දැන් දෙන්නම හස්බන්ඩ් and wife lawyers විදිහට වැඩ කරනවා. සමහර වෙලාවට කෙනෙකුට ජීවිතයේ තීරණ වලදී හොඳ දැන් මම එයා ඩ්‍රයිවිං ජොබ් එකක් තෝරාගෙන තියෙනවා. නමුත් දැන් එයා ලෝයර් කෙනෙක් විදිහට ප්‍රැක්ටිස් කරනවා උසාවි. එයා A level කරලා තුන වෙලාවට. ඒ level උඩින් දැන් O level හරහාත් යන්න පුළුවන්. ඒක අවශ්‍ය වෙන්නේ අරමුණක්. හරි. ඒතර එනම් සංවිධානයක බලතල විසිරී ගොස් ඇති ආකාරයයි මෙය කණ්ඩායමක ක්‍රියාකාරීත්වය බලපායි. උදාහරණ බලතල මධ්‍යගත වීම උදාහරණ උදාහරණ ඒක පොඩ්ඩක් හදාගන්න පුතේ. උදාහරණ කියන එක මේ एक उदाहरण इतने एक अभी मैं बता दूं उदाहरण केंद्र का लिया मनोवाद माइक के कोण नदी की माइक के कोण ला दरु मुदल की शनागित माइक कोण ला नदी मुदल की माइक के कोण ला राइट कुते उदाहरण लोकल याने पर हमें किए ने कहा लिया करने उदाहरण संविधानिक बालताल संविधानिक बलतल विमध्यगत वी एतिना विमध्यगत वी एतिना एविट खंडायम वलट වැඩි බලයක් ලැබේ. ඕකෙම අනිත් පැත්තම බලය අඩු වෙනවා. එවිට කණ්ඩායමට වැඩි බලයක් ලැබේ. දැන් මේ ආයතනයක් තුල පවතින කණ්ඩායම් වලට අද ආයතනයේ නීති රීති ආයතන නීති රීති ගොඩාක් වැඩි නම් කණ්ඩායම් ක්‍රියාකාරීත්වයක බාධාවක් වෙනවා. කණ්ඩායම් ක්‍රියාකාරීත්වය. දැන් ආයතන ඉහළ විධිමත් කරන එක කළා නම් හරි නීති රීති වලින් නම් පාලනය කරන්න එවැනි වේගය වෙලාවකදී කණ්ඩායම් වලට යම් සීමාවන් එන්න පුළුවන්. දැන් අපි මොකක් කරේ ආයතන දෘත්‍ය සමිතියක් වෝ මොකක් හරි කණ්ඩායම් වලට සීමා එන්න පුළුවන්. ලියන්න ආයතනික නීති රීති පද්ධතිය. මේ ටික ලොකු වැලියු එකක් දෙන්න එපා පාඩම් කරද්දී. මම මේක යන්නේ ටීම් ඒ කණ්ඩායම් ගොඩනැගීමේ පියවර ඒ ටික තමයි මම වැඩි බරක් දෙන්නේ. මේවා වැඩි බලන්න එපා පාඩම් කරනවා. ආයතනයක දැඩි විධිමත්කරණය වැඩි නීති රීති ප්‍රතිපත්ති ආදී පැවතීම කණ්ඩායම් වල කටයුතු සීමා කිරීමට හේතු විය හැකිය. සර් පොඩ්ඩක් ඒක අපෝ කියන්න පුළුවන්ද? ඊළඟ ආයතනික සම්පත්. දැන් ආයතනයේ සම්පත් වැඩි නම් කණ්ඩායමකටත් වාසි. ඒ බෙනිෆිට් ගන්න පුළුවන්. එيش ආයතනයේ සම්පත් බහුලයි කියලා කියන්නේ කණ්ඩායමකටත් වාසියක්. ඒක පොඩ්ඩක් අය දාන්න. ඒස් මම උදාහරණයක් වෙනස් කරලා කිව්වේ. එيش නෝට්ස් පුළුවන් තරම් අඩුවේ මේ හරිය ටයිප් සෙටින් ගොඩක් වැරදිලා තියෙනවා. ඒක නිසා ඒක හදන්න ඕනේ අපෝ. මේ මම කියන දේවල් පුළුවන් තරම් අහලා ලියන්න. සර් පොඩ්ඩක් ඒ ටික අපෝ කියන්න පුළුවන්ද? මොකක්ද ආයතන නීති රීති පද්ධතියද? ඔව් සර්. ඒතර අපි ආයතනයක දැඩි විධිමත්කරණය වැඩි නීති රීති ප්‍රතිපත්ති ආදී පැවරීමේ පැවතීම කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වයට සීමා ඇති විය හැකිය. මුදලිගේ මොකද කරන්නේ? රැකියාවක් කරනවද? ඔව් සර්. කොහෙද පදිංචිය? පදිංචිය නම් පන්නේ පිටියේ. පදිංචිනේ අතරම් බෝඩ් වෙලා ඉන්නේ. මම ආරක්ෂක අමාත්‍යාංශයේ සබ්සිඩි රක්න ආරක්ෂක ලංකාවේ වැඩ කරනවා. ගොඩක් මේ මොකද්ද මේ ආරක්ෂක අමාත්‍යාංශය ගොඩක් ඉන්නවනේ. ඔව් සර්. දැන් ගොඩක් අය මොන ගහනවා මේක විතරක් නෙවෙයි අනිත් කේවත් හරියට ඉන්නවා හමුදාවේ ආරින්. මම process නෙමෙයි. ඔව් මම දන්නවා. මිනිස්ටර් කියන්නේ. ඔව් සර්. ඉන්ටර්නල්. හරි. ඒතර දිනුෂි තාම ජොබ් එකක් කරන්නේ නැද්ද? කරනවා සර්. ගෙදර වෙන කවුද ඉන්නේ? අයියයි නංගි. නංගිට හරියට කොකු දානවා නේද? මම හරියට අයියරත් වලි දානවා නේද හරියට? අයිතිවාසිකම් වෙන සටන් කරනවා නේද ගෙදර? නංගිමයි අයියා වෙනම. ඒකනේ. ඔය ප්‍රසිද්ධිය කියන්න පුළුවන් යම් සීමාවක් දක්වා විතරයි කිව්වේ. ඒ මම වැඩි විස්තර අහගන්නකොට මේ ප්‍රොස්කෝප් ගන්න ගමන් අහගන්න. හරි. එවනස්සේන. සර්කම එකපාරට මෙහෙම කිව්වේ? මොන දැක්කන් කිව්වා? මොන අහිංසකම නැණි. ඒ මොනේ අහින් දැන් කවුද අපේ නදී මුදලිගේ දැක්කහම එයාගේ ප්‍රොෆෙෂනල් පෙනුමක් තියෙනවා. ඒ කියන්නේ යම් ඒ ප්‍රොෆෙෂනල් පෙනුමක් තියෙනවා. දැන් ඕගොල්ලන් තාම මේ වට්ටෝ ඩෙවලොප් වෙලා නැහැ. නමුත් පොඩි ලක්මී අපේ දිනේශගේ මූණේ පොඩි රණ්ඩුක එකක් වගේ ගතිය පුරාවට තියෙනවා. ඒකෙන් අදහස් කරනවා නරකලාමෙක් කියලා මෙහෙම කියන්නේ. ඒවා හොඳයි නේද? අර අයිතිවාසිකම් කෑ ගහන අරගෙන එහෙම එක්කේ. ඒතර ෂෙනාල් නැවගුල නම් බෑන් චුන් එක කෙනෙක්. ඒ කියන්නේ ඕවා හිතලා ගන්න මේ එහෙම චරිතයක්. ඒ වගේ මේ කිසි දෙයක් හිතලා හිතන්න තේ කෙනෙක්. ඒතර ඊෂාන් ගත්තොත් එහෙම ඒකේ අනිත් පැත්තනේ පොඩි පතෝල න්‍යාය කරන ගමනේ කරන්නේ. තමන්ගේ වැඩේ ෂේප් එක කියලා ෂේප් එකේ මාරු වෙනවා. මේ කවුද? මදුෂාන් ඔය නිකවැට්ටි පුතා කවුද පුතා එහෙම නෙවෙන්නේ. ගොඩක් තැන් වලට අහු වෙනවා. දේවින්ද හරියට අහු වෙනවා. ඒ කියන්නේ හරි පරිස්සමෙන් තීරණ ගන්න ඕනේ. මොකද අහු වෙනවා වැඩි. දැන් ඔය කීප අනාවැකි සක්සස්ද කීප අනාවැකි හරිද ළමයි? හරි සර්. ඒකනේ. ඔයගොල්ලන් මට OB වලට අමතරව දෙන්න මේ පටන් ගන්න හැටි සාත්‍ර කියන්න. අමර සාත්‍ර කියන්න පුළුවන් මං ඉස්සර කියන මම ඔය හස්තර එක අරිම මං ටිකක් ඒවා ඉගෙන ගන්න තියෙනවා සෑහෙන විශේෂයෙන් අපරාධේ දාහ ගන්න තිබ්බනක එදා ඒ කලවරේට කියන්න බෑ නමුත් මේ මං ඒවා ගලක් මං පිළිගන්න නැතුණාට හස්තර එක ගැන මට ගොඩක් පුළුවන් ඒ කියන්නේ මම අත දිහා බලුවම බොහෝ දේවල් කියන්න පුළුවන් මට ඉතින් ඒවා මං පිළිගන්නේ මිස්සුගේ සිත තමයි වැදගත් දේ සිතවිලි තමයි වැදගත් දේ ඔය කොහෙවත් යන රේඛා වලටවත් හොරොස්කෝප් වලට වඩා බලයක් තියෙනවා ඕගොල්ලන් සිතවිලි වලට. ඒක්ෂා සිත ඕගොල්ලන්ගේ සිතවිලි ගැන ඕගොල්ලන් ගැන විශ්වාස කරන්න හොරොස්කෝප් වලට වඩා. ඕගොල්ලන් ජව සම්පන්න මිනිසෙක් කෙනෙකුට සිතවිලි ප්‍රබල කර ගැනීම තුළ අවශ්‍ය වෙන ලොකු අධිෂ්ඨානයක් සහ කැපවීමක් විතරයි. දැන් අපි හිතමුකෝ දේවින්දර කවදාද මේ රටේ ජනාධිපතිවෙන්න ඕන නම් ඒකත් සිතවිලි ප්‍රබල කර ගැනීම තුළ සහ ධනාත්මක සිතීම තුළ මම මේ ළඟදී ළමයි කියවුවා මේ ඔයගොල්ලන් මේකේ තියෙන අන්තර්ජාලයේ තියෙන අර මේ මොනවද විශ්ව ශක්තිය ගන්න තාලේ දැන් මට එක්කෙනෙක් ඇඩ්වයිස් කළා මේ ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් විශ්ව ශක්තිය දැන් අපි හිතමුකෝ දැන් ඔයගොල්ලන්ට මොනවා හරි ජොබ් එකක් හම්බුනායි කියලා අපි හිතමුකෝ දැන් කවුරු හරි කාගේ හරි අපි හිතමුකෝ නදීට ප්‍රොමෝෂන් එකක් බලාපොරොත්තු වෙන ඉන්නවා කියලා. ඒතර නදී හැම වෙලේම හිතනවා මම දැන් මේ බලාපොරොත්තු වෙන තනතුරේ ඉන්නවා කියලා හිතනවා. හිතලා මට මේ තනතුර දුන්නාට විශ්වයට ස්තුතියි කියලා කියන්නේ කියලා හැමදාම 100 වතාවක් විතර. උදේ පාන්දර විදලා මට මේක දුන්නාට විශ්වයට ස්තුතියි කියලා හිතන. නැත්නම් දෙවියෝ කියන්නේ විශ්ව දේව මණ්ඩලයට අරම ස්තුතියි කියලා කියන්නේ කියලා. ඒතර මේ ඒක තුලදී යම් ධනාත්මක චින්තනයක් ගොඩනගෙනවා කියලා ඒක හරියනවා අනිවාර්යෙන් කියලා. ඒක ඇත්තකුත් තියෙනවා. එතෙන්දී පෞද්ගලිකව ඒතර යා ධනාත්මක සිතන එක නෙවෙන්නේ. ඒ ධනාත්මක සිතන එක යාගේ සිතුවිලිත් එක්කලා ධනාත්මක ගොඩක් වලට මිශ්‍රම මේ යම් ශක්ති ප්‍රවාහ නිර්මාණය වෙනවා. දැන් අපි හිතමුකෝ දැන් මම පුද්ගලයෙක් ගත්තොත් මගේ අර හවරවද තියෙන වටේ පිටින රැස්වලක් වගේ එකක් වෙනවානේ. මොකද්ද ඔකට කියන වචනේ? ඕරාව. ඕරාව නෙමෙයි මොකද්ද හෝ ඕරාවලල්ල නේද? ඕරාවලල්ල. ඕරාව. ඒ කියන්නේ ඕරාව එක එක්කිනාගේ ප්‍රබලයිනේ දැන් ඒවා මනින්න පුළුවන්නේ. ඒක්ෂා කෙනෙක් බණ භාවනා කළා මෛත්‍රී වඩලා සහ ඒ ඕරාව ප්‍රබල කරන්න පුළුවන්. ඕරාවලල්ල. ඉතින් ඒක්ෂා ඒ අපිට මේ අපේ ලෝකේ බොහෝ අපි නොදන්නා දේවල් තියෙනවා. ඒක ඔක්කොම ඒව මස්ත යන්න නෙමෙයි මම කියන්නේ. නමුත් ඒෂා ධනාත්මකව හිතන්න කියලා මම කියන්නේ ජීවිතේ හැම වෙලේම. right ප්‍රශ්නාවහන් ඒවට පලා යන්න එපා hina වෙලා මොන් දෙන්න. හරි ඊළඟට අපි කතා කරනවා ආයතනික සම්පත් අපි කතා කළානේ. ඒත් සම්පත් ඒක ලියාගත්තේ නැහැ නේද අපි සම්පත් ආයතනික සම්පත්. ඒ කියන ආයතනික සම්පත් වැඩි නම් දැන් ඕගොල්ලන්ගේ ගෙදර දෙමාපියන් සල්ලි තියන ඕගොල්ලන්ටත් යම් වාසියක් එනවනේ. අන්න ඒ වගේ තමයි ආයතන සල්ලි තියනවා ආයතන වත්කම් තියනවා කණ්ඩායම වලත් වාසි. ආයතන සම්පත්. මේද සංවිධාන ක්‍රියාකාරීත්වයට බලපාන අතර මේද සංවිධාන ක්‍රියාකාරීත්වයට බලපාන අතර සම්පත් බහුල සංවිධානයක සම්පත් බහුල සංවිධානයක කණ්ඩායම් තුලට වැඩි සම්පත් ප්‍රමාණයක් කණ්ඩායම් තුලට වැඩි සම්පත් ප්‍රමාණයක් ලබාගත හැකිය. ඊළඟ ආයතන සංස්කෘතිය කියලා. එක එක සංස්කෘතීන් තියෙනවා. දැන් අපි ආයතනක සාමූහික සංස්කෘතියක් තියෙනවා. කියන්නේ අනෙක් අය උදපදව කරන හොඳ වටපිටාවක්. පෞද්ගලික සංස්කෘතියක් කියලා කියනවා. සංස්කෘතීන් බෙදලා එක එක විදිහට අපි ඊළඟ පාඩම ප්‍රබල සංස්කෘතිය, දුබල සංස්කෘතිය ආදී වශයෙන්. නමුත් සාමූහික සංස්කෘතියක් පවතින එක වාසී පුතිය කණ්ඩායම් ක්‍රියාකාරීත්වයට ලියා ගන්න වෙනවා. ආයතන යම් සංවිධාන සංස්කෘතිය කියලා ලියලා සංවිධාන සංස්කෘතිය යම් ආයතනයක සාමූහික සංස්කෘතියක් පවතින විට එය කණ්ඩායම් ක්‍රියාකාරීත්වයට යෝග්‍ය වන අතර एक कण्डायम क्रियात्री योग्य नत्र पौद्गलिक संस्कृतिया पावतीना एक कण्डायम क्रियाकारित्वයට අයෝග්‍ය වේ. කණ්ඩායම් ක්‍රියාකාරීත්වයට අයෝග්‍ය වේ. ඊළඟ එක වැඩපසුබිම. වැඩපසුබිම. පුතේ ඔයගොල්ලන්ට චුටි දෙයක් අහගන්න දරුවනේ. දැන් මම මේ සිලබස් එකේ දැන් ගොඩක් කාලවලට මම ඔයගොල්ලන්ගේ ඩිග්‍රී මට්ටමකටම දාලා තියනවා කියලා මම මුලින්ම කිව්වා. දැන් අලුත් එකේදී මම චුට්ටක් අඩු කරා යනවා. මොකද ටයිම් එකත් එක්ක මැනේජ් කරගන්න ඕන නිසා. සහ එතෙන්දී ඔයගොල්ලන්ගේ ඩිග්‍රී එක දක්වා යන ළමයින්ට ඩිග්‍රී එකේ තවත් කතා කරන්න නිසා. එතකොට මේ කණ්ඩායම් වලින් මම මේ කණ්ඩායම් වල දැන් මම සිලබස් දැන් ඉන්ට්‍රැක්ෂන් වලින් පස්සේ දැන් මෙතන මට ඕන ටික අර ඔයගොල්ලන්ගේ විභාගයට එන හරිය විභාගයට දැන් ඩිග්‍රී එකේදී අපි අහුවත් අහන්නේ වැඩ කණ්ඩායම් ගොඩනැගීම් පියවර වැඩ කණ්ඩායම් කියලා. ඒ ටික. දැන් මේන් එහා ටික ලොකු එකක් නැහැ. මම ඒ ටික ඔයගොල්ලන්ගෙන් අයින් කරන්නද කමක් නැද්ද? ඒ කියන්නේ පොඩ්ඩක් සිලබස් එක මෙතන අයින් අඩු කරන්නද කියලා අහන්නේ. ඒතර මේ ටික පේපර් එකට හැදෙන්නේ නැහැ කොහොමද? සෙනල් මොකද කියන්නේ? අනිත්‍යගේ කැමැත්ත අරන් ඒකම වගකීමෙන් කියන්නේ වගකීමෙන් කතා කරන්නේ. ඒකම වාට අවාසියක් කර එකක් නෙමෙයි කතා කරන්නේ. වාට අනවශ්‍ය විදිහට පටවන එකක් අඩු කිරීමක් මේ කරන්නේ. ඒක සාමාන්‍ය අර සාරාංශයක් වගේ තිබ්බොත් මේකට නෑ මේකට නැත්තම් මේ පොඩි සාරාංශයක් විදිහට දුන්නා මම එතන එහෙම විභාගයක් ඔය එක තමයි මාවත් කල්පනා. දැන් මෙතන මේ ප්‍රශ්නයකට ගත්තොත් ගන්න අපි කණ්ඩායම වලින් කණ්ඩායම් ගොඩනැගීමේ පියවර ටික ගන්නවා. කණ්ඩායම් ගොඩනැගීමේ පියවර කණ්ඩායමක් හදනවා වැඩ කරන ටීම් හා ගෲප් කියන concept එක හඳුනා ගන්නවා. එයින් පස්සේ මේ කතා කරන ඒවා ගොඩක් වෙලාවට පේපර් එක කැම්පස් එකවත් පේපර් ගන්න අහන ඒවා නෙමෙයි. ඉතින් මේ අර නමුත් අපි සිලබස් එකක් කව කරනකොට ඒකේදී ලොකු ලෙසන් එකක් කව කරන්නේ මොකද අපි පේපර් එක මතම ඉන්නව නෙවෙයිනේ. අපි ඒකයි. නමුත් අර ඉදිරියේදී දැන් අපි දවස් කරක් දැන් ටිකයි තියෙන්නේ. කොහොමවත් මම අලුතෙන් දැන් ඕගොල්ලන්ගෙන් පස්සේ බැච් එකේ නම් ඔක්කොම ටික වෙනස් කරන් සිලබස් පොඩ්ඩක් අඩු කරගෙනත් යනවා. ප්‍රායෝගික පැත්තදී අර මේ මොන හරි දෙයකට යොදා ගන්න අවශ්‍ය නැහැ ඒක සාරාංශගතව දුන්නා නම් හරි නේද? ඔව් ඒක තමයි. මම මේ පාඩම් එහෙම කියන වැඩගත් පාඩම් වලට වැඩි බරක් දැන් අධිකාරී ඊළඟ පාඩම් වලට කියන්නේ මිස් අයින් කරන්න ඕනේ නැති පාඩම් වලට ඒවට වැඩි බරක් දීලා කරනවා. දැන් ඒකේ තවත් මම ඇඩ්වාන්ස් ඉස්සරහට ඉස්සර ඒවා ඩෙවලොප් කරගන්නවා. ඕගොල්ලන්ට අවශ්‍ය දෙයට. දැන් ඕගොල්ලන් දැන අඳුර ගත්තාම ඒගොල්ලන්ට මැච් වෙන්න කොහොමද අර එහෙම ඒවත් එක්කලා අපි පොඩි අප්ඩේට් ට්‍රීම් කරනවා. මේ right අර දැන් අර ගොඩාක් තීරි පුරවනවා කියන එකෙන් චුට්ටක් අයින් වෙලා පැට්‍රිකල් පැත්තට යන්න ඕනේ කියන එකට මම ඉස්සරහට ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා ටිකක්. ඊළඟට ඔයගොල්ලන් ඩිග්‍රී වලට එහෙම යනවා නම් ඉතින් ඔයගොල්ලන්ගේ මැක්ස් සබ්ජෙක්ට් කීපයක් මම බැලුවා ඔයගොල්ලන්ගේ සිලබස් එකේ මේ දැන් මම ඒකේ මට ගන්න දැන් ලොකු දැන් අපි ජපුර හේවන මම ඔපල් රිසර්ච් වගේ විෂයන් කරනවා මම ඕගොල්ලන්ගේ මේ බලමුක අපි ඉස්සරහට right ඊළඟ වැඩ පසුබිම එකක් මම කරගන්නක වැඩ පසුබිම කියන එක දැන් අපි මෙතන වැඩ පසුබිම කියලා කියන්නේ අපි වැඩ කරන ස්ථානේ මොන වගේ විදිහේ තියෙද කියන එක. සමහරට අපිට දැන් අපි හිතමුකෝ දැන් ශ්‍රීවන්ති වැඩ කරන තැන ඔෆිස් එකේ වෙනම කාමරයක එයා අනෙක් එක්ක ලොකු සම්බන්ධයක් අවශ්‍යත් නැහැ. මොකක් හරි එයාගේ ජොබ් එක වෙනම පැහැදිලිව කරන්න තියෙනවා. වෙන අය විතර ඉන්ටරැක්ෂන්ෂිප් තියාගන්න හැකියාවකුත් නැහැ. එහෙම අවශ්‍යතාවකුත් නැහැ. ඒතර එයා කණ්ඩායම් ක්‍රියාකෘත්‍ය සඳහා සම්බන්ධ වෙනවා හරි අඩුයි. හැබැයි ඒගොල්ලන් එක ටීම් එකක් විතර වැඩ කරන තැනක නම් ඉන්නේ. ඒතර කණ්ඩායම් අනෙක් එක්ක කරගන්න දේවල් වැඩියි. ඉතින් අපි වැඩ කරන වැඩ පසුබිම කියන එකත් බලපානවා කණ්ඩායම් ක්‍රියාකාරීත්වය කියලා මේ කියන්නේ. අපි වැඩ කරන ස්ථානය අපි කොහොමද ස්ථානගතලා තියෙන්නේ? අපේ වැඩ කොහොමද ස්ථානගතලා තියෙන්නේ? අනිත් කීප එකට යන වැඩද අපිත් කරන්නේ. කට්ටියත් එක්කලා සෙට් වෙලා කරන වැඩද අපි කරන්නේ. නැත්නම් අපේ වැඩ ස්වාධීනව ඉන්ඩිවිජුවල් වැඩක්ද අපි යන්නේ ආයතන. අන්න ඒක බලපානවා කණ්ඩායම සස්පෙක්ස් වෙනත් බලපානවා කියලා කියන්නේ. යම් ආයතනයක පවතින වැඩ පසුබිම යම් ආයතනයක පවතින වැඩපසුබිම පුද්ගලයන් අතර अंतर संबंधतावेन एतिवीटी दबादन आकारी अंतर संबंधतावेन एतिवीमट इड लबादन आकारी वेड पसुबिमक नम වැඩ පසුබිමක් නම් එය කණ්ඩායම් ක්‍රියාකාරීත්වයට යෝග්‍ය වේ. එමෙන්ම පුද්ගලයන්ට හුදකලා පරිසරයක වැඩ කිරීමට සිදු වේ නම් එමෙන්ම පුද්ගලයන්ට හුදකලා පරිසරයක වැඩ කිරීමට සිදු වේ නම් හුදකලා පරිසරයක වැඩ කිරීමට සිදු වේ නම් එය කණ්ඩායම් ක්‍රියාකාරීත්වයට අයෝග්‍ය වේ. එය කණ්ඩායම් ක්‍රියාකාරීත්වයට අයෝග්‍ය වේ. හරි. ඊළඟ ප්‍රොසෙස් එකේ ප්‍රධාන දෙක ලියා ගන්න ඊළඟට කණ්ඩායම් සමාජික සම්පත් කියලා. කණ්ඩායම් සමාජික සම්පත් කියලා. අර ප්‍රොසෙස් එකේ ප්‍රධාන දෙක. කණ්ඩායම් සමාජික සම්පත්. member resource. මේකේ අදහස් කරන්නේ මේ කණ්ඩායමේ අපේ කණ්ඩායමේ ඉන්න සමාජිකයන්ගේ හැකියාව. හරි. සමාජිකයන්ගේ හැකියාවන්. කවුද මේ පුතේ මේ කවුද ඕගොල්ලන් නොදන්න දෙයක් දන්නවා ඉතින් මම වෙන්න සමන නොදන්නේ මේ කවුද මේ ශොනාලි මේ කවුද ඔය අපේ කවුද ශෙනාල් බ්‍රෑන්ඩ් එක සිංගින් කරනවනේ සිං කරන්න යනවා දන්නවද අපි දන්නවා සර් මිනිහදා සින්දුවක්වත් කිව්වේ නෑනේ කිව්වද ශෙනාලේද අසනීප ඉංග්‍රීස එහෙනම් අපි දැන් එයාට අවස්ථාව දෙනවා ඕල් ළමයි මේ දැන් ඔයගොල්ලෝ අහලා නැහැනේ කවදාකවත් මේ තාම අසනීප නෑ නෑ කවන්න කොහොම මේ දැන් පොඩි බ්‍රේක් එකකටත් එක්කලා ශෙනාල් ඕල් නෑ 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 බැහැයි නැහැ කියන්නේ අවස්ථාවක් ඔපචුනිටි එකක් හම්බුනා ඒක ඔපචුනිටි එකක් කියලා හිතන්න ජීවිතේ හැම වෙලේම අපි මිනිස්සු අතර ගිහින් සින්දු කියනවා නම් මේ අපේ ටීම් එකට පොඩි සින්දුවක් කියන්න බැරි වෙයි. හරි. ඕල්ලාම හැම මයික්‍රොෆෝන් කරලා පොඩි අප්ඩේට් ගන්නවෝ. මයික්‍රොෆෝන් කරලා යාර පොඩි අප්ඩේට් ගන්න. නාල ස්ටාර්ට් කරන්න. අනික මයික් ඔෆ් කරන්න. සම රෙකෝඩ් එක කරන්න දාන්න. නෑ 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 දැන් දැන් රෙකෝඩ් බලයි වුණේ අපිට. හරි පො ගොඩක් ඕනේ යම් කොටසක් යනවා කියලා සිද්ධුන අපු දෙයක් නෑ වඩ. ඕන් අනික අහගන්න. ඒ වචන මතක නෑ. ඔබී කියන්නේ නැතුව සින්දුවක් කියන්න. විනාඩියක් ඉන්නස වචන ගන්නකම්. ඇත්තරම කියන්න ඕනේ. ඔව් මේ ලොකු වාගේ සින්දු අහන්න ආර මාර කැමැත්ත නැහැ. අයියෝ. තව පාඩම. ඉක්මනට වෙලා යනවා. स्टार्ट कर सर मैं मं කියන්න මේ කියන්නේ සමහර කවුරුත් අහලා නැතුව ඇති සින්දුව නිති නැති රාය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සමරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේදී හැම बूंद मीठू मां से है तट पावी पावी गिया है टी मत कई जीवित ये मैं विधि हट प्रार्थना वागेन कालय तुलति वयनवा कलकी देवल्पमनकु पशुपशुवागे दनेनवा शिवनल्ला वगे दिने राइट तब ना इला 10 बंदे का काम राइट अपने गान है ओ अगला यार अपने का जरा राइट අපි මේ ලෙක්චර් එක වුණත් අපි මේ කියන්නේ අපි ට්‍රෙඩිෂන්ස් මේක අහගෙනම එහෙම කරන්න අවශ්‍ය නැහැ අපි සතුටින් ඉන්න. ඒ කියන්නේ ඒක අපි ගත කරන පැය දෙක ඉගෙන ගන්න ගමන්ම මේ එහෙම ගැටලුවක් නැහැ. හරි. අපි ඊළඟට එමු. දැන් මේ කණ්ඩායමක සමාජික සම්පත. ඒතර කණ්ඩායමක ක්‍රියාකාරීත්වයට මේ කණ්ඩායමින සමාජිකයන්ගේ බොහෝ දේවල් බලපානවා. ඒතර මේ එකක් තමයි සමාජිකයන්ගේ හැකියාව. දැන් බලන්න දැන් අපේ කණ්ඩායමට දැන් ඔය සෙනාල් තියෙන හැකියාවක් නේද? අපි මේක ටීම් එකක් විදිහට ගත්තොත් දැන් සෙනාගේ හැකියාව කියන එක ඒක එක හැකියාවක්. දැන් ඊට පස්සේ තව අපේ කවුද තව අපේ අර අපේ එදා අපේ කැම අපි සෙට් කරපු පුතා ලොකු කැපකිරීමකින් මේ දෙකලා ඒක එක හැකියාවක්. දැන් ඒක එක කිනාට එක එක හැකියාවක් තියෙනවා. දැන් ශ්‍රීවන්තිට තව හැකියාවක් තියෙනවා. චොනාට තව හැකියාවක් තියෙනවා. බිත්තිය සරසන්න පුළුවන් ලස්සනට. ඒතර මේ ඒක එක හැකියාවක්. ඒතර ඒක නිසා එක එක කිනාට වැහුණු සංගුණු හැකියාවක් තියෙනවා. ඒතරේ අපි වැඩක් කරනකොට ඒ කණ්ඩායමේ පුද්ගලයන්ගේ තියෙන හැකියාව නිසා අපි ලොකු ඒක අපි ලොකු ටීම් එකක මේ කියන්නේ සිනර්ජි ශක්තියක් ගොඩනගෙන අවස්ථාවක් වෙනවා. ඉතින් ඒෂා කණ්ඩායම කියන සාමගේ හැකියාවන ගොඩක් වැඩගත් වෙනවා කණ්ඩායමේ සාර්ථකත්වයට. ලියන්න කණ්ඩායමක සාමාජික සම්පත් කියලා. මේ යටතේ සලකා බලන්නේ කණ්ඩායමේ සමාජික පුද්ගලයන්ගේ පවතින හැකියාවන් හා පෞරුෂත්ව ගති ලක්ෂණ දැන් මේ හැකියාවන් කියන එකද අපි අන්න එක දැන් ඕගොල්ලන්ට දැන් අපි හිතමුකෝ හැකියාව දැන් අපි අපට හැකියාව අපි ස්කිල් එකක් හදා ගන්න ඕන ඕන තැනට ගියහම දැන් ජොබ් එකකට ගියත් ඒ ජොබ් එක තුල ඒ වැඩ කිරීමේ හැකියාව ඒ වැඩේ හරියට කරන්න තියෙන හැකියාව ස්කිල් ඩෙවලොප් කරපු එක හැකියාව. ඒතර මේ එහෙනම් මේ කණ්ඩායමේ ඉන්න සමාජිකයන්ගේ හැකියාව බලනවා කණ්ඩායමේ සාර්ථකත්වය. විවිධ හැකියාවන්. කියන්න හැකියාවන්. හැකියාවන් කියලා ලියලා මෙහිදී කණ්ඩායමේ සමාජිකයන් සතු හැකියාවන් සලකා බලයි සමාජිකයන්ට පෞද්ගලික මට්ටමේ විවිධ හැකියාවන් පැවතීමෙන්ම කණ්ඩායමක් ලෙස විවිධ පුද්ගලයන්ට විවිධ හැකියාවන් පැවතීම. කණ්ඩායමක් ලෙස විවිධ පුද්ගලයන්ට විවිධ හැකියාවන් පැවතීම. කණ්ඩායම් ක්‍රියාකාරීත්වයට යෝග්‍ය වන අතර කණ්ඩායම් ක්‍රියාකාරීත්වයට යෝග්‍ය වන අතර කණ්ඩායම් ක්‍රියාකාරීත්වයට යෝග්‍ය වන අතර एक पड़क वाक्य में हटा गंड इतुटिक मांग में किए हर लिया गंड योग्यवन आतर खंडायम कृषि पुद्गलयन पुद्गलयन खंडायम कृषि पुद्गलयन खंडायम कृषि पुद्गलयन विविध हेकियावन गिन्हा निपुणतावयन विविध हेकियावन हा निपुणतावयन विविध හැකියාවන්ගෙන් හා නිපුණතාවයන්ගෙන් යුතු පුද්ගලයන් වීමද කණ්ඩායම් ක්‍රියාකාරීත්වයට යෝග්‍ය වේ කණ්ඩායම් ක්‍රියාකාරීත්වයට යෝග්‍ය වේ එච්චරයි ඊළඟ එක පෞරුෂත්වය ඒ කියන්නේ කණ්ඩායම් පෙළ පුද්ගලයෝ සමාජශීලී මිත්‍රශීලී ඒකලම් සැලසුම් සහගත මේ පෞරුෂ ලක්ෂණත් බලපානවා කලහකාරී ඒතර මේකත් බලපානවා පුද්ගලයන්ගේ පෞරුෂ ලක්ෂණත් බලපානවා කණ්ඩායමක ක්‍රියාකාරීත්වයට එක එක පුද්ගලයන්ගේ මේ සමාජිකයන්ගේ ආවේනික ලක්ෂණ දෙක පෞරුෂ ගති ලක්ෂණ एक पढ़ा कदान पौरुषत्वे नेवे पौरुषत्व गति लक्षण निकले पौरुषे नेवे पौरुषत्व गति लक्षण निकला दागन देख पौरुषत्व गति लक्षण देखो खंडायम सामाजिक संपत्ति तो एक हेकियावन देख पौरुषत्व गति लक्षण देख कर गंडे का पौरुषत्व गति लक्षण मेरी यार खंडायम का सामाजिक सत्व කණ්ඩායමක සමාජිකයන් සතුව පවතින විවිධ පෞරුෂත්ව ගති ලක්ෂණ විවිධ පෞරුෂත්ව ගති ලක්ෂණ විවිධ පෞරුෂත්ව ගති ලක්ෂණ කණ්ඩායමේ ක්‍රියාකාරීත්වයට බලපායි කණ්ඩායමේ ක්‍රියාකාරීත්වයට බලපායි. කණ්ඩායමේ සමාජිකයන් සමාජශීලී කණ්ඩායමේ සමාජිකයන් සමාජශීලී කණ්ඩායමේ සමාජිකයන් සමාජශීලී समाजशीली कमा मित्रशीली 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 ඉහළ එකඟතාවයකින් යුතු පුද්ගලයන් නම් ඉහළ එකඟතාවයකින් යුතු පුද්ගලයන් නම් එය කණ්ඩායමේ ක්‍රියාකාරීත්වයට යෝග්‍ය වන අතර එය කණ්ඩායමේ ක්‍රියාකාරීත්වයට යෝග්‍ය වන අතර කලහකාරී ස්වාධීන අභ්‍යන්තර නැඹුරු පෞරුෂත්ව ගතිලක්ෂණ කණ්ඩායම් ක්‍රියාකාරීත්වයට අයෝග්‍ය වේ. ඊළඟට අපි අර ප්‍රොසෙස් එකේ අපි ඇඳගත්තු මුලින්ම පටන් ගත්ත ප්‍රොසෙස් එකේ දේවල් කතා කරා යන්නේ. ඒකේ තුන්වෙනි එක කණ්ඩායම් ව්‍යුහය. group structure එක. දැන් අපි කණ්ඩායමේ group එකේ හැටි දැන් ඔයගොල්ලන්ගේ මේක group එක. එහෙනම් group එක කොහොමද? දැන් ඔයාලගේ group එකේ එක්කිනාට එක්කිනා නැහැ. ආංගතර ඒක group එකක් විතර යන්න නැහැ. සොනාලි කියන දෙයට ඉෂාන් අකමැති. ඉෂාන් කියන දෙයට සොනාලි අකමැති. ඒතර ඒක group එකක් විතර නෑ. අනේ group එකේ කොහොමද මේ group එක හැදලා තියෙන්නේ? කවුරු හරි group එකේ නායකයෙක් ඉන්නවා. නායකත්වයට අනික අනුකූලයි. නායකයා අනිකගේ මතයට ගරු කරනවා. ඒතර ආන් කණ්ඩායම විතර කොච්චර සාර්ථකද කියන්නේ. ඒතර කණ්ඩායම සකස් වෙලා තියෙන ආකාරය. දැන් ඔයාලාගේ කණ්ඩායම එක එක වයස් ව්‍යුහයන් ඉන්නවා. ස්ථීපුෂ භාවයන් තියෙනවා. එක එක රැකියා කරන අය ඉන්නවා, රැකියා නැකරන අය ඉන්නවා. ඒතර කණ්ඩායම සකස්ලා තියෙන එක වාසි නේද? රැකියාවන් කරනට අත්දැකීම් තියෙනවා. එක එක රැකියා කරනවා. විශාල ගොඩක් එක එක තැන් වල වැඩ කරලා ඒගොල්ලෝ ලොකු ශක්තියක් කණ්ඩායම. ඒතර සල්ලි තියන අය න බිස්නස් කරන අය ඉන්නවා. දැන් කවුද අපේ ෂෙනාල් එහෙම මියුසික් වලට අමතරව බිස්නස් කරනවා. ඒෂා ඔයගොල්ලන්ට මොනවාක් කරලා වැඩ කරනකොට හොඳ ඉකොනොමික් දායකත්වයක් දෙන්න පුළුවන්. බිස්නස් කරන ඔයගොල්ලෝ නොදන්නවනේ ඒවා. දේවින්ද දන්නවද? ශෙනාල් ඔහිට ලක්ෂපති කෝටිපති කියලා හිතන ඈ දෙවෙන් අපිට කියලා දෙන්නේ මිනිහගේ බිස්නස් තියනවා කියලා දන්නවද අපිට කියලා දෙන්නේ ශෙනාල් ඒකනේ ඔව් සර් ඉන්ටර්වල් එකක් දෙන්නේ නැද්ද ඒ මොකටද දැන් ඉන්ටර්වල් ගත්ත නේද හැම වෙලෙම දැන් මේ මම පුත්‍රියන්ති අපි අද කීවෙනි ලෙක්චර් එකද යන්නේ මට තව 2යි 3යි තියෙන්නේ ඒකයි සිලබස් එක තව ටිකක් තියෙන වැඩ කරගන්න 33 සර් තව 3යි නේ තියෙන්නේ පොඩි ගැටලුවක් තමයි මම කොහොම හරි මට ඔයාලගේ චුට්ට ලෙක්චර්ස් ස්පීඩ් එක මගේ කවදාකවත් කරා නැහැ පොඩ්ඩක් ඔයාලගේ 33 වෙනකොට මම ඉවර වෙගෙන ආවා සාමාන්‍යයෙන් එන පන්තිවල හරි අන්නේ පොඩි අඩුපාඩුවක් කියලා තියෙනවා. හරි. ටක් ගාලා ලියා ගන්න එක මොකද කණ්ඩායම් ව්‍යුහය. මෙහෙම ලියන්න. මේන් අදහස් වන්නේ කණ්ඩායම කෙසේ සකස් වී ඇද්ද යන්නයි. ඒකේ එක ඇත්ත පොයින්ට් එකක් දෙලා ගන්න නායකත්වය කියලා. නායකත්වය. නායකත්වය. කණ්ඩායමට නායකයෙකුපත් වූ ආකාරයේද ඔහුගේ නායකත්ව චර්යාවද චර්යාවද වැදගත් වේ. චර්යාවද වැදගත් වේ. චර්යාවද වැදගත් වේ. ඊට පස්සේ ලියන්න කණ්ඩායම තුලින්ම පුද්ගලයෙකු කණ්ඩායම තුලින්ම පුද්ගලයෙකු කණ්ඩායම තුලින්ම පුද්ගලයෙකු නායකයෙකු ලෙස නායකයෙකු ලෙස පත්කිරීම යෝග්‍ය වන අතර පත්කිරීම යෝග්‍ය වන අතර කණ්ඩායමට පිටස්තර පුද්ගලයෙක් පත්කිරීම මගින් කණ්ඩායමට පිටස්තර පුද්ගලයෙක් පත්කිරීම මගින් ගැටුම් ඇති විය හැක. ගැටුම් ඇති විය හැක. තවද ප්‍රජාතන්ත්‍රවාදී හා තවද නායකයා ප්‍රජාතන්ත්‍රවාදී ශෛලියක් අනුගමනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ශෛලියක් අනුගමනය කිරීම කණ්ඩායම් ක්‍රියාකාරීත්වයට වඩා යෝග්‍ය වේ කණ්ඩායම් ක්‍රියාකාරීත්වයට වඩා යෝග්‍ය වේ ඊළඟ කාර්යභාරයන් ඊළඟ ලියා ගන්න එක ඊළඟ එක එක කාර්යභාරයන් කියලා කාර්යභාරයන් කණ්ඩායම ව්‍යුහයට ඊළඟ එක කාර්යභාරයන් නෑ කණ්ඩායම ව්‍යුහයට නෙමෙයි ඊළඟට වෙනම කණ්ඩායම් කාර්යභාරයන් න කාර්යභාරයන් කියලා ලියලා ඒක ඇත්ද. අර chart එකේ තියෙන වෙනම point එකක් කාර්යභාරයන් ඒක ඇත්ද. මේ යටතේ කණ්ඩායමේ එක් එක් පුද්ගලයාගේ කාර්යභාරය පිළිබඳ පැහැදිලිතාවයක් තිබිය යුතුය. කාර්යභාරය සම්බන්ධව හඳුනාගත හැකි තත්ත්වයන් කීපයකි. හරි එක ලියා ගන්න කාර්යභාරයේ අවශ්‍යතාවය. එතන කාර්යභාරයේ අනන්‍යතාවය. රෝල් ඩෙන්ටිටි කියලා තියෙන අවශ්‍යතාවයනේ අනන්‍යතාවය. කාර්යභාරයේ අනන්‍යතාවය. එක කාර්යභාරයේ අනන්‍යතාවය. කාර්යභාරයේ අනන්‍යතාවය. එක එක ආයතන ඉදර එක එක ජොබ් එකකට එක එක කාර්යකට දාලා වෙනම අනන්‍යතාවයක් තියෙනවා. මෙන්න මේ ජොබ් මෙන්න මේ කාර්යය තමයි මෙයා මේ කාර්යය කියන එක. මේන් අදහස් වන්නේ ඒ කාර්යභාරයට අදාළ වූ ආකල්ප හා චර්යාවන් පිළිබඳව අවබෝධය ආකල්ප හා චර්යාවන් පිළිබඳව අවබෝධයයි කණ්ඩායම් ක්‍රියාකාරීත්වයට කණ්ඩායම් ක්‍රියාකාරීත්වයට ඒක හදාගන්න කණ්ඩායම් ක්‍රියාකාරීත්වයේදී පුද්ගලයන්ට විවිධ කාර්යයන් ඉටු කිරීමට සිදුවන අතර ඒ कार्यभारට අදාළ ආකල්ප හා චර්යාවන් දැක්වීමේ හැකියාව තිබිය යුතුය right අපි මේ පාඩම ඉවර කළා තක්කලා අලුත් පාඩමකට යනවාද ඒෂා ඕලන් චූටි විනාඩි 5ක නම් break එකක් ගන්නකොට වත්තර එකක් කියලා ඉතින් තක්කලා විනාඩි 5ක්ම ගන්න මම විතර යම්මයි යන්නේ මම ඉන්නවා ඕලන් ටක් ගන්න चले जाएगा। एक्सक्यूज मी सर, सही ना दे ඔබතේ අහන්න සර් මේ assignment එක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද අපිට? මොනවද කියන්න ඕනි? පොඩ්ඩක් ඒක විස්තර කරලා කට්ටියට තේරෙන්නේ නැහැ කිව්වා. ඒ මම assignment එක ගැන කතා කරේ නැද්ද දවසක් ඔයගොල්ලෝ එක්ක දාගෙන? කතා කරා සර්. කවද එකේදී? අන්නේ කතා කරු රෙකෝඩ් එක නැවත අහන්නේ කිව්වා ඔක්කොම කතා කළා. කතා කරා නම් assignment එක හදන්න තාලේ මොනවද තව ප්‍රශ්න ඔක්කොම ටික කතා කළා. හරි. දා ඉන්ටර්නෙට් වෙයිස. ඔව් ඒක චුට්ටක් බලන්න පුතේ ඒකම කියලා රෙකෝඩ් එකේ මගේ ප්‍රශ්න 9:19. ඔව් නේද? Thank you. ඒක දේශනේ एक एक कथा कल देशने आने 31 का देशने असाइनमेंट එක අතර ඒ දේශනේ අපෙන් අයින් කරලා යනවා හරි. ඒතර ඒක අසයින්මන්ට් එක කියන්නේ කලින් වීඩියෝ බලන්න බෑ නේද මේ දවස්වල මොකක් හරි වෙලා? ආව එහෙම සිද්ධියක් කතා කරන්නේ තාම හදව නැද්ද? නෑ සර් අර සර් අපිට තාලන්ට් එකේ ප්‍රශ්න ටික වැරදිනේ. ඒ ටික හරි ගස්සලා කිව්වනේ අන්නේ ප්‍රශ්න ටික පොඩ්ඩක් ආපහු කියන්න පුළුවන්ද? මොකද assignment එකද? ඔව් සර්. ඒකම වැරදි ටික හදලා ඔෆිස් එකට කිව්වනේ ඉතින් ඒ ඔයාලා ඒක දැන් ඒක දිගට වෙලාවක් යනවා නැත්නම් මේක ඔෆිස් එකෙන් ගන්නවා මම ඔෆිසර් ඔයාලා ඔෆිෂල් එකෙන් ගෲප් එකට දාන්න කියන්නේ ඔයාලා ගෲප් එකට දාලා නම් නැසෙ කෝල් කරලා කිව්වොත් දායිනේ ඔෆිස් එකට කියලා ගම ගන්න නැහැ මම කිව්වා පස්සේ සර් කිව්වා ඒ කියන්නේ ඔයාලා හරි අඩපාඩු හැදුවා කියන්නේ සර් මම කිව්වා කමෙන්ට් කරා විතර අඩපාඩු වල ඒක නිකන් දිනවා දවසක් කතා කරලා ඉස්සෙල්ලා ඒ නිවැරදි කරලා දාන්න කියන්නේ ඔයාලා හා සර් හා හරි thank you sir. ඉන්දිකා නෑර පේපර් එක ගහපුවම එක දෙකක් පොතවත් කරනවා නම් පොඩ්ඩක් මගේ පිටින් ඉස්සෙල් කරලා දැන් ඉන්වර්ෂන් එකක් ඔක්නේ ප්‍රශ්න කපු මම පොතක් කියන එකක් වන්න ප්‍රශ්න බලන්න right හරි පුතේ අපි යනවා පාඩමට दापी इलान कथा करे अभी कारे बारे अनन्यतावे कथा कला आवश्यकतावे नहीं आइडेंटिटी अनन्यतावे ओने इधर ओ सर हर देंग इलान देखा कारे बारे संजारने रोल परसेप्शन किए नहीं कारे बारे संजारने දැන් ඒතර සංජානනය දැන් ඔයාලගේ දැන් අපි හිතමු මොකක් හරි ඔයාලගේ මේවා හැකදී දැන් තමන්ගේ මොකක් හරි ක්‍රියාකාරීත්වයකදී ඕගොල්ලගේ රෝල් එක ගැන ඔයාලට අයිඩියා එකක් තියෙනවා මගේ රෝල් එක මොකක්ද කියන එක. ඒ කියන්නේ මගේ මම කරන්නේ මොකක්ද කියන එක. තම සංජානනය කියන තේරුම් ගන්නවා කියන එකනේ. ඒතර තමන්ගේ තමන්ගේ කාර්යභාර ගැන තමන්ට පැහැදිලි අවබෝධයක් තියෙනවා. සංජානනය. කාර්යභාරය සංජානනය හරියන්න කණ්ඩායමක් තුලදී කණ්ඩායමක් තුලදී තමන් කෙසේ කටයුතු කළද යන්න තමන් කෙසේ කටයුතු කළ යුතුද යන්න පිළිබඳව. තමන් කෙසේ කටයුතු කළ යුතුද යන්න පිළිබඳව පුද්ගලයෙකුට වන සොයන් දැක්ම. පුද්ගලයෙකුට වන සොයන් දැක්ම පුද්ගලයෙකුට වන සොයන් දැක්ම කාර්යභාරය සංජානනය වේ. කාර්යභාරය සංජානනය වේ. මෙහිදී කෙසේ කටයුතු කළ යුතුද යන්න පිළිබඳව වන මෙහිදී කෙසේ කටයුතු කළ යුතුද යන්න පිළිබඳව වන මෙහිදී කෙසේ කටයුතු කළ යුතුද යන්න පිළිබඳව වන විශ්වාසයේ මත විශ්වාසයේ මත පුද්ගලයෙකු කාර්යභාරවල නිරත වේ. පුද්ගලයෙකු කාර්යභාරවල නිරත වේ. right පුතේ සෙනල් ඔයාලගේ ගෲප් එක 12 බැච් එක නේද? මෙතන 12 13 දෙකමයි ඉන්නවා. අනේ පුතේලා 12 බැච් එකේ ඕගොල්ලන්ගේ අර මොකද්ද ගෲප් එකක් තියෙනවද? WhatsApp ගෲප් එකක් තියෙනවා සර්. අනේ එන්න එකට මෙන්න මේ නම්බර් එක ඇඩ් කරන්නකො සර්. නම්බර් මං කියන්නම් ඈ 072 072 ඊළඟට එක්ෂෙක්ටන් ඒ කියන්නේ කාර්යභාර අපේක්ෂාව. ඔව් අනේ සර් මගේ නම්බරේ chat කරන්න ඕන group එකට. ඒ නම්බර් එකක් කියන්න පුතේ. හයි සරාල ඒකත් ඇඩ් කරන්න. 077යි 620යි 620යි 3600. හරි. අනේ සරාල මේ නම්බර් එකත් ඇඩ් කරන්න. 076යි 76යි 019යි 019යි 5347. හරි සර්. right ඊළඟට කාර්යභාර අපේක්ෂාව. කාගෙන් මයික් එකක් ඔන් කරලා කාර්යභාර අපේක්ෂාව. දැන් අපි අනෙක් අයගේ අපේක්ෂාවෙන් මෙයා මෙහෙම කරයි කියලා අපේක්ෂාවක් තියෙනවනේ. ඒතර අපි දැන් ඒකට කියන කාර්යභාර අපේක්ෂාව කියලා. දැන් කණ්ඩායමේ පුද්ගලයෙක්ගෙන් අනෙක් අය කොහොමද එයා අපේක්ෂා කරන්නේ? ඒ කියන්නේ දැන් මෙයා අනිවාර්යෙන් මේ වැඩේ කරයි කියලා විශ්වාසයක් තියෙනවා. අන්න ඒක තමයි අපේක්ෂාව කියලා. කාර්යභාර අපේක්ෂාව. මේ ලියන්න. යම් පුද්ගලයෙකු यम अवस्थावक यम पुद्गलयुक यम अवस्थावक කෙසේ කටයුතු කළ යුතුද යන පිළිබඳව වන කෙසේ කටයුතු කළ යුතුද යන පිළිබඳව වන කෙසේ කටයුතු කළ යුතුද යන පිළිබඳව වන අනෙකුත් පුද්ගලයන්ගේ අපේක්ෂාවන්ය කණ්ඩායම් තුල කටයුතු කිරීමේදී අනෙකුත් පුද්ගලයන් තමන්ගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පිළිබඳව තමන්ගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පිළිබඳව පුද්ගලයෙකු ළඟ අදහසක් පැවතිය යුතුය දැන් මෙතෙන්ද වෙන මේ කාර්යභාර ගැටුම් ඇති වෙන පුළුවන්. අපි අපේක්ෂා කරන දේ නෙමෙයි එයා කරන්නේ. ඒතර ආන් අතර අපේක්ෂා පරස්පරතාවයක් ඇති වෙනවා. දැන් අපි හිතමු ටීම් එකේ ෂෙනාල් මේ වැඩේ කරයි කියලා අනෙක් අය හිතනවා. ෂෙනාල් ඒ වැඩේ නොකර වෙන වැඩක් කරනවා. අන්න ඒතර අපේක්ෂා ගැටෙනවා. අන්න ඒතර කාර්යභාර ගැටුම් නිර්මාණය වෙනවා. එක එකිනෙක අපේක්ෂා කරන දේ නෑ නිරත වෙන්නේ. මේන් කාර්යභාර ගැටුම් role conflicts මේන් අදහස් වන්නේ මේ අදහස් වන්නේ පුද්ගලයෙකුගේ කාර්යභාරය සම්බන්ධ විවිධ පුද්ගලයන් එකිනෙකට නොගැලපෙන නැතහොත් අනුකූල නොවන අපේක්ෂාවන් දැරීම නිසා පුද්ගලයන්ට අත්විඳීමට සිදුවන මානසික ගැටුමයි එය අයෝග්‍ය වේ දැන් පුතේ එතනින් ඒ කොටස ඉවරයි. ඒ කියන්නේ අපි දැන් අර ප්‍රොසෙස් එකේ ඊළඟ එකට එනවා. කණ්ඩායම් චර්යා ධර්ම කියන එක. groups norms කියන එකට කණ්ඩායම් චර්ය අනුමාර්ථකාවක් ලියා ගන්න කණ්ඩායම් චර්යා ධර්ම. චර්යා දැන් norms එකක් කියලා කියන්නේ group norm එකක් කියලා කියන්නේ පොදු පිළිගැනීමක්නේ කණ්ඩායමක පොදු පිළිගැනීම් තත්ත්වයක්. මේ අපේ කණ්ඩායමේ මෙහෙම අපේ කණ්ඩායමේ අය සුරාසූදුවෙන් තොරයි. ආම් පොදු පිළිගැනීම. දැන් එක එක පොදු පිළිගැනීම් තියෙනවා. දැන් කොළඹ ආනන්දර ගන්නේ බෞද්ධයි. ආම් පොදු පිළිගැනීම. චර්යා ධර්මයන්. ඒ කියන්නේ කණ්ඩායමක සමූහයේ විතින් හොඳයි කියලා හදාගත්තු ප්‍රමිතිනි ස්ටෑන්ඩඩ් චර්යා ධර්ම. ගෲප් නෝම්ස්. සමහරට මේ චර්යා ගෲප් නෝම්ස් නොගැලපෙන්න පුළුවන්. අපේ පෞද්ගලික මතයේ කණ්ඩායමේ මතයේ නොගැලපෙන්න පුළුවන්. පොදුවේ ගෲප් නෝම්ස් කියලා කියන්නේ කණ්ඩායමේ පොදු පිළිගන්නා ත්‍රිත්‍රි චාරිත්‍ර වගේ දේවල්. මේ ලියන්න. කණ්ඩායම් චර්යා ධර්ම. කණ්ඩායම් චර්යා ධර්මයන්. කණ්ඩායම් චර්යා ධර්මයන් පුද්ගලයන් කණ්ඩායම් තුළ හැසිරීමේදී කණ්ඩායම විසින් යෝග්‍යයි පිළිගන්නා ලද කණ්ඩායම විසින් යෝග්‍යයි පිළිගන්නා ලද කණ්ඩායම විසින් යෝග්‍යයි පිළිගන්නා ලද චර්යා ප්‍රමිතීන්ය කණ්ඩායම විසින් යෝග්‍යයි පිළිගන්නා ලද චර්යා ප්‍රමිතීන්ය सामाजिकයන් විසින් එම ප්‍රමිතීන්ට सामाजिकයන් විසින් එම ප්‍රමිතීන්ට අනුකූලව सामाजिकයන් විසින් එම ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියා කරයි යන්න බලාපොරොත්තු වේ. එමෙන්ම යම් කණ්ඩායමක චර්යා ධර්ම අයෝග්‍ය නම් චර්යා ධර්ම අයෝග්‍ය නම් කණ්ඩායම් ක්‍රියාකාරීත්වයට එය ඍණාත්මකව බලපායි දැන් කණ්ඩායමට දැන් සංවිධානයක් විසින් ඒ සංවිධානයේ කණ්ඩායම කොච්චරක් වැදගත්කමක් දීලා තියෙනවද කියලා. පළක් කණ්ඩායම් ගණන් ගන්නවත් නැහැ. ඒතර මේ කණ්ඩායම වැදගත් නැහැ. දැන් පාර්ලිමේන්තුවේ ජනාධිපතිරය කොච්චරක් එක එක ටීම් වලට වැදගත්කමක් දීලා තියෙනවද කියලා. ඒතර කණ්ඩායමට වැදගත්කමක් තියෙනවා සංවිධානය තුළ ඒ කණ්ඩායමේ සමාජීකරණයේ වැදගත්කමක් ලැබෙනවා. හැබැයි තත්වයක් ඒ කියන්නේ ස්ටේටස් එකක් ඒ කියන්නේ කණ්ඩායම කිසි වැදගත්කමක් නැත්තම් සමාජීකරණයට එවැනි කණ්ඩායමක ලොකු වැදගත්කමක් වැලියු එකක් ලැබෙන්නේ නැහැ. එහෙනම් තත්වයක් කියලා කියන්නේ කණ්ඩායමට ඒ අදාළ කණ්ඩායමට අදාළ සංවිධානය විසින් කොච්චරක් තත්වයක් ලබා දෙනවද කොච්චර පිළිගැනීමක් අරන් දෙලා තියෙනවද කියන එක. ලියාගන්න. කණ්ඩායමට සංවිධානය තුළ ලබා දිය යුතු තත්වය. එකක් කොටස් දෙකයි පුතේ එතනින් ඔකට ඉවර වෙනවා. කණ්ඩායමට සංවිධානය තුළ ලබා දිය යුතු තත්වය. ලබා දිය තත්වය හෝ එහි සමාජිකයන්ට ලබා දී තත්ත්වය. එහි සමාජිකයන්ට ලබා දී තත්ත්වය. इनम अदाल खंडायमट हो यही सामाजिक यान इनम अदाल खंडायमट हो इनम अदाल खंडायमट हो यही सामाजिक यान यही सामाजिक यान එහි සමාජිකයන් එහි සමාජිකයන් කොතෙක් වැදගත් වන්නේද යන පිළිබඳව කොතෙක් වැදගත් වන්නේද යන පිළිබඳව කොතෙක් වැදගත් වන්නේද යන පිළිබඳව වන අගය කිරීමයි යම් විටක ඉහළ වැදගත්කමක් ලබා ඇති කණ්ඩායම ඉහළ වැදගත්කමක් ලබා දී ඇති කණ්ඩායමක सामाजिकයන්ට එමාගින් තම තත්ත්වයේ පිළිබඳ වැඩි අගයක් ලැබේ. එමාගින් තම තත්ත්වයේ පිළිබඳව එමගින් තම තත්ත්වයේ පිළිබඳ වැඩි අගයක් ලැබේ. ඊළඟ ප්‍රමාණය. ඒ කියන්නේ කණ්ඩායමේ ඊළඟට සයිස් එක. කොච්චරක් ලොකු කණ්ඩායමක්ද කියන්නේ. කණ්ඩායමේ සමාජිකයෝ ඕනට වැඩියෙන් ඉන්න එකත් හොඳ නැහැ මදි වෙන එකත් හොඳ නැහැ ප්‍රමාණය සර් මේ ටික මේ කණ්ඩායම් චාර්ය ධර්මයට තේ කොටස් නේද ඔව් ඊළඟ ප්‍රමාණය size එනම් කණ්ඩායමේ කොපමණ සමාජිකයන් සංඛ්‍යාවක් සිටද යන්න. එනම් කණ්ඩායමේ කොපමණ සමාජිකයන් සංඛ්‍යාවක් සිටද යන්න. සමාජිකයන් සංඛ්‍යාවක් සිටද යන්න. එනම් කණ්ඩායමේ කොපමණ සමාජිකයන් සංඛ්‍යාවක් සිටද යන්න. මෙහිදී අවශ්‍ය ප්‍රමාණයට වඩා කුඩා මෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා කුඩා මෙන් මෙහිදී අවශ්‍ය ප්‍රමාණයට වඩා කුඩා මෙන් विशाल सामाजिक संख्या सिटीम, विशाल सामाजिक संख्या सिटीम, कंडायमक क्रियाकारित्व अयोग्य वे, कंडायमक क्रियाकारित्व अयोग्य वे। එබැවින් ප්‍රශස්ත සමාජිකයන් සංඛ්‍යා සිටීම ඉතා වැදගත්. ප්‍රශස්ත සමාජිකයන් සංඛ්‍යාවක් සිටීම ඉතා වැදගත්. एक ඊළඟ එක සම්නිතය කියන එක. එතනින් ඉවරයි පුතේ. තව පොයින්ට් එකක් තියෙන එතනින් ඉවරයි. සම්නිතය. ඒ කියන්නේ කණ්ඩායමේ සමාජික කොහොමද සකස් වෙලා තියෙන්නේ කියන්නේ. දැන් එකම හැකියාවන් තියෙන කණ්ඩායමක් නම් ඒක තරම් සාර්ථක නැහැ. සමාජිකයන්ට විවිධ හැකියාවන් තියෙනවා. කිනේකාට විවිධ හැකියාවන් නම් තියෙන එක සාර්ථකයි. ඒක සඵලදායීත්ව කණ්ඩායම. ක්ලියර්ද? සම්නිතය කියන කණ්ඩායමේ සමාජික කොහොම සකස් වෙලා තියෙන්නේ කියන සමාජිකයන් විවිධ දක්ෂතා හා දැනුම් සහිත පුද්ගලයන්ද බොහෝ දුරට සමාන දක්ෂතාස පුද්ගලයන්ද යන්නයි. බොහෝ දුරට සමාන දක්ෂතා සහිත පුද්ගලයන්ද යන්නයි. මෙහිදී විවිධ දක්ෂතා සහිත සමාජිකයන් සිටීම වඩාත් ඵලදායි වේ. අවසාන එක පුතේ ලියන්න කණ්ඩායම ඒකාග්‍රතාවය කියලා. කණ්ඩායම ඒකාග්‍රතාවය. යම් කණ්ඩායමක පුද්ගලයන් අන්‍යෝන්‍ය වශයෙන් කොතෙක් දුරට ඒකාබද්ධව ක්‍රියා කරනවාද යන්නයි. යම් කණ්ඩායමක සමාජිකයන් අතර ඉහළ බැඳීමක් පැවතීම යම් කණ්ඩායමක සමාජිකයන් අතර ඉහළ බැඳීමක් පැවතීම යම් කණ්ඩායමක සමාජිකයන් අතර ඉහළ බැඳීමක් පැවතීම කණ්ඩායම් ඵලදායිත්වය ඉහළ යයි කණ්ඩායම් ඵලදායිත්වය ඉහළ යාමට හේතු වේ කණ්ඩායම් ඵලදායිත්වය ඉහළ යාමට හේතු වේ ඔතන ওই සයිට් එක ඉවර වෙනවා හරි පුතේ මේ මාතෘකාව කතා කරේ නෑ නේද ඔයාලට මේකට සිවර් කරේ නෑ නේද මම නෑ සර් හරි ලියා ගන්න පැත්තල මාතෘකාවක් මේක ප්‍රධාන මාතෘකාවක් සංවිධාන තුල බලය අධිකාරිය බලපෑම හා දේශපාලනය කියලා මාතෘකාවක් ලියා ගන්න සංවිධාන තුල බලය අධිකාරිය බලපෑම හා දේශපාලනය संविधान तुला बलय अधिकारिय बलपैम हा देशपालन पावर अथॉरिटी इन्फ्लुएंस एंड पॉलिटिक्स इन ऑर्गेनाइजेशन संविधान तुला बलय अधिकारिय बलपैम हा देशपालन संविधान तुल बलय अधिकारी बलपैम हा देशपालने right එතන අපි මේකෙද පුතේ ගොඩක් වෙලාවට සංවිධානයකදී අපි මේ සංවිධාන චර්යාවේදී අපි හදාරන්නේ සංවිධානයත් තුළ වැඩ කරන පුද්ගලයන්ගේ චර්යාවනේ. එතන සංවිධානයත් තුළ වැඩ කරන පුද්ගලයන්ගේ චර්යාව තමයි අපි සංවිධාන චර්යාවෙන් හදාරන්නේ. හරි. එතන මේ අපි මේ පුද්ගලයන්ගේ චර්යාව ගැන හදාරනකොට අපි හිතමුකෝ සංවිධානයක සමහරවල් යම් පුද්ගලයෙකුගේ චර්යාව තවත් කණ්ඩායමේ නැත්නම් තවත් පුද්ගලයෙකුගේ චර්යාවට බලපාන. ඒතර අපි මේ දැන් පෙර ඒතර මේ සංවිධානයත් තුළ විශේෂයෙන් පුද්ගලයන්ට බලපෑම් කරනකොට බලය කියන එක පදනම් වෙනවා. බලයක්, power එකක්. හරි. ඒතර ඒකලම මේ සංවිධානයත් තුළ බලය ලබා ගන්න විවිධ මේ බලය කියන දේ භාවිතා කරනවා. සංවිධානයත් තුළ බලය ගන්න විවිධ උපාය ක්‍රම භාවිතා කරනවා. අපි ඔයගොල්ලෝ කියන සංවිධාන දේශපාලනය කියලා. එහෙනම් සංවිධානයත් තුළ පුද්ගලයන් කැමති බලයක් ගන්න තමන්ට. ඒතර මේ බලයක් ගන්නකොට පුද්ගලයන් තමන්ට අධිකාරීත්වයක් ගන්න යම් දේශපාලන උපක්‍රම භාවිතා කරනවා. දැන් සංවිධාන දේශපාලනයක් කියලා කියන්නේ දැන් සංවිධාන අපි කියන ඕගනයිසේෂන් පොලිටික්ස් කියලා. දැන් සංවිධාන දේශපාලනය. දැන් අපි වැදගත් දැන් උදාහරණයක් ඔයගොල්ලෝ ඔෆිස් එකේ වැඩ කරනකම් බොස් එකලා හොඳ හිතවත්කමක් පවත්වලා. ආ good morning sir කියලා හිතවත් කරගන්නවා. ඒයි බලය ලබා ගැනීමේ චේතනාව. අර විධිමත් ධාරාවට එහාට ගිහින් ඔයගොල්ලෝ විවිධ අකටයුතුකම් ඉදලා බලය ලබා ගන්නවා. ඒතර අපි එහෙනම් මේකට කියන පොදුවේ සංවිධාන දේශපාලනය කියලා. එහෙනම් සංවිධාන වල සමාජිකයෝ සංවිධානයත් තුළ නිරන්තරයෙන් දේශපාලන චර්යාවක් නිරත වෙනවා. එහෙනම් අපි මේ පාඩුවෙන් සාකච්ඡා කරන්නේ පුද්ගලයන්ගේ මේ දේශපාලන චර්යාවන් මොනවද? බලය ගන්න මොනවද කරන්නේ? කොහොමද බලය බලපාන්නේ කියලා. එහෙනම් සංවිධානයත් තුළ බලය, අධිකාරීත්වය, බලපෑම දේශපාලනය කියන සංකල්පයක් මේකෙන් සාකච්ඡා කරන්නේ. ලියා ගන්න මෙහෙම. සංවිධාන චර්යා විෂය තුලින් संविधान चर्या विषय तुलिन मूलिक वशेन संविधान वल वेड करुण लबन पुद्गलयांगी संविधान चर्या विषय तुलिन मूलिक वशेन संविधान वल වැඩ කරනු ලබන පුද්ගලයන්ගේ චර්යාව පිළිබඳ හදාරනු ලබයි. වෙනම ලියන්න. මෙලෙස සංවිධානවල පුද්ගලයන්ගේ චර්යාව පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමේදී මෙලෙස සංවිධානවල පුද්ගලයන්ගේ චර්යාව පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමේදී එක් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් තවත් පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක හැසිරීම කෙරෙහි බලපෑම් කරනු ලබයි. වෙනම ඡේදයක ලියා ගන්න. මෙලෙස හැසිරීම කෙරෙහි බලපෑම් කිරීම සඳහා පුද්ගලයෙකු විසින් බලය අධිකාරිය හා දේශපාලන උපක්‍රම දේශපාලනික උපක්‍රමාදිය සංවිධාන තුල යොදා ගන්න ලබන අවස්ථාවන්. සංවිධාන තුල යොදා ගන්න ලබන අවස්ථාවන්. සංවිධාන තුල යොදා ගන්න ලබන අවස්ථාවන් බහුලව දැකිය හැක. දැන් එක ලියා ගන්න බලය කියලා. මොකද මේ පවර් එක කියලා කියන්නේ? බලය. සංවිධානය ඇතුළේ බලය කියන්නේ මොකද්ද? බලය. මේව ලියන්න. බලය. සෙසු අයගේ චර්යාවන් කෙරෙහි බලපෑම් කිරීමේ හැකියාවයි. සෙසු අයගේ චර්යාවන් කෙරෙහි බලය කියලා ලියලා ඒකේ බලය පොඩක් ඉන්නකො බලය කියලා ලියලා පොඩක් උඩින් මෙහෙ ලියාගෙන ඉන්න. බලයෙන් අදහස් වන්නේ බලය කියලා ලියලා පවර් එක. දැන් ඔයාලා මේක මැනේජ් වලට ඉගෙන ගන්න. බලය කියන්නේ බලය ලැබෙන මාර්ග පහක් ගැන සාකච්ඡා කරනවා. බලය නායකයෙකුට වැදගත්ම දෙයක් බලය කියන එක. මොකද්ද මේ බලය කියලා කියන්නේ? බලය කියලා කියන්නේ පුද්ගලයෙකුට තවත් පුද්ගලයන්ගේ චර්යාවන්ට බලපෑම් කරන තියෙන හැකියාව. දැන් මට පුළුවන් නම් තවත් අයගේ චර්යාවට බලපෑම් කරන මට බලයක් තියෙනවා. කියන්න බලයෙන් අදහස් වන්නේ එක සෙසු අයගේ චර්යාවන් කෙරෙහි බලපෑම් කිරීමේ හැකියාව. සෙසු අයගේ චර්යාවන් කෙරෙහි බලපෑම් කිරීමේ හැකියාව. සෙසු අයගේ චර්යාවන් කෙරෙහි බලපෑම් කිරීමේ හැකියාව. දෙක. යම් පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට චර්යාවන් කෙරෙහි බලපෑම් කර ඔවුන්ගේ චර්යාවන් තමා අපේක්ෂා කරන අයුරින් දැක්වීමට කටයුතු කිරීමට ශක්්‍යතාවයයි. එතන පොදුවේ මොකද්ද බලය කියලා කියන්නේ? අපි බලය කියලා කියනවා පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමක චර්යාවන්ට බලපෑම් කරන්න හැකියාවක් තියෙනවා. අපි ඒකට කියනවා බලයක් කියලා හිතන්න. දැන් නිදිමතයි නේ තා පොඩ්ඩයි පුතේ. වෙනවල යන්න. සර් දෙවෙනි කරුණ පොඩ්ඩක් කියන්න පුළුවන්ද? නිර්වචනය. ඒ කියන්නේ නිර්වචනය යම් පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමක චර්යාවන් කෙරෙහි බලපෑම් කර චාරියාවන් කෙරෙහි බලපෑම් කර ඔවුන්ගේ චාරියාවන් ඔවුන්ගේ චාරියාවන් තමා අපේක්ෂා කරන අයුරින් දැක්වීමට තමා අපේක්ෂා කරන අයුරින් දැක්වීමට තමා අපේක්ෂා කරන අයුරින් දැක්වීමට කටයුතු කිරීමට ශක්්‍යතාවයයි කටයුතු කිරීමට ශක්්‍යතාවයයි හරි සර් හරි වෙනම ලියා ගන්න ඉතින් පොයින්ට් දෙක ලියා ගන්න නැත්නම් නෑ පොයින්ට් දෙක ලියන්න ඕන වෙනම ලියන්න මෙම බලයන් පොයින්ට් දෙක ලියුවා හරි පළවෙනි පොයින්ට් එක ලියන්න පළවෙනි පොයින්ට් එක මෙම බලයන් පුද්ගලයෙක් මෙම බලයන් පුද්ගලයෙක් කණ්ඩායම් සංවිධාන හා රටවල්ද දැන් රටවල් විතරක් බලය ගන්නවා නේද රටවලත් සංවිධාන හා රටවල්ද පාවිච්චි කරනු දැකිය හැක පාවිච්චි කරනු දැකිය හැක එක් පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙක් හා සසඳන කල තවත් පුද්ගලයෙක් හා සසඳන කල යම් බලයක් තිබිය හැකිය. ඒ කියන්නේ තව කෙනෙකුට සාපේක්ෂව තව කෙනෙකුට බලයක් තියෙන්න පුළුවන්. හැබැයි බලය හැමදාම එක වගේ නෑ. බලය වෙනස් වෙනවා. එතනම ලියා ගන්න. බලය වෙනස් වෙන සුළුයි. වෙනම ලියන්න. උදාහරණයක් ලෙස යම් කළමනාකරුවෙකු විසින් උදාහරණයක් ලෙස යම් කළමනාකරුවෙකු විසින් යම් පුද්ගලයෙකුගේ හැසිරීම කෙරෙහි දැඩි බලපෑමක් ඇති කළා තවත් පුද්ගලයෙකු සම්බන්ධව එසේ කිරීමට අපොහොසත් විය හැක ආපෝතාව පොයින්ට් එකක් ලියන්න එසේම මෙම බලපෑම් කිරීමේ හැකියාව කාලයත් සමග වෙනස් වේ. උදාහරණයක් ලෙස පසුගිය කාලයක යොදාගත් උපක්‍රමයක් වර්තමානයේදීද යොදාගතොත් එය අසාර්ථක විය හැකිය. දැන් බලය කියන්නේ මොකද්ද? පුද්ගලයෙකුට තවත් පුද්ගලයන්ගේ චර්යාවට බලපෑම් කරන තියෙන හැකියාව. දැන් බලපෑම කියන එකයි බලය වෙනස්. දැන් බලපෑම තුලින් තමයි අනිකගේ චර්යාව වෙනස් කරන්නේ. පුද්ගලයෙකුට බලයක් තිබුණත් තරන්නේ බලපෑම් කරන්න බෑ. නම් හොඳම උදාහරණය ගෝඨාභය. ගෝඨාභයට විශ්ව සංස්කෘතික ලොකු බලයක් තිබුණා. හැබැයි බලපෑම් කිරීමේදී එහෙම ලොකු දෙයක් කරන්න බැරි වුණා. බලපෑම් කිරීම. එහෙනම් බලයට වඩා පුළුල් හා වැදගත් සංකල්ප බලපෑම් කිරීම. කියන්න බලපෑම් කිරීම කියලා. ඉන්ෆ්ලුවෙන්ස්. බලපෑම් කිරීම. බලපෑම් කිරීම බලයට වඩා පුළුල් දෙයක් ලෙස සලකයි. බලපෑම මගින් සිසු අයගේ චර්යාවන් සිසුවාගේ හැසිරීම වෙනස් කරනු ලැබේ. එමෙන්ම නායකත්වයන්ට වැඩි වශයෙන් නෑකම් කියන්නේ බලය නොව බලපෑමයි. දැන් පුතේ මාතෘකාවක් ලියා ගන්න. සංවිධාන තුළ බලය ලැබෙන මාර්ගය කියලා. Sources of power in organization. සංවිධානය ඇතුළ බලය ලැබෙන මාර්ග. අපි මේක පැහැදිලි කරගන්න මෙතනින් කොහොම සංවිධානය ඇතුළ බලය ලැබෙන්නේ කියන එක. සංවිධානය ඇතුළ බලය ලැබෙන මාර්ග. සංවිධානයක් තුළ බලය ලැබෙන මාර්ග. එතන සංවිධානයක් තුළ හරි. පුතේ මෙහෙලේ දැන් සංවිධානය තුළ බලය ලැබෙනවා පුතේ පුද්ගලයා කියන පුද්ගලයා මත අන්තර් පුද්ගලයා මත එයාගේ නායකත්වය හැකියාවේ පුද්ගලයා ඒ කියන්නේ පුද්ගලයා කියන ස්වරූපයත් එක්කලා බලයක් ලැබෙන්න පුළුවන්. ඒනොත් ව්‍යුහගත විදිහට ස්ට්‍රක්චරල් විදිහට බලයක් ලබා ගන්න පුළුවන්. පුද්ගලයන් අවස්ථානුචිතව ක්‍රියා කළත් බලය ලැබෙන්න පුළුවන්. ලියා ගන්න මෙහෙම සංවිධාන තුළ බලය ලැබෙන මාර්ග. සංවිධාන තුළ බලය ලැබෙන ප්‍රධාන මාර්ග කීපයයි. සංවිධාන තුළ බලය ලැබෙන ප්‍රධාන මාර්ග කීපයයි. මේවා අන්තර්පුද්ගල व्यूहगत अवस्थानोचित वर्ग है अवस्थानोचित वर्ग है व्यूहगत अवस्थानोचित वर्ग है වෙනම ඡේදයක් ලියන්න. ඒක ලියා ගන්න බැරුණාද ළමයි? මේවා අන්තර්පුද්ගල ඉන්ටර්පර්සනල් ව්‍යුහගත ස්ට්‍රක්චරල් හා අවස්ථානෝචිත ලෙස වර්ග කළ හැකියි. වෙනම ඡේදයකින්. මෙලෙස බලය ලැබෙන මාර්ග හා මෙලෙස බලය ලැබෙන මාර්ග හා එලෙස ලැබෙන බලය පාවිච්චි කිරීම තුළින් සෙසු අයගේ චර්යාවන් කෙරෙහි බලපෑම් කරන ආකාරය සිසුවායගේ චර්යාවන් කෙරෙහි බලපෑම් කරන ආකාරය පහත පරිදි දැක්විය හැක. මෙලෙස ලැබෙන බලය පාවිච්චි කිරීම තුළින් සෙසුවායගේ චර්යාවන් කෙරෙහි බලපෑම් කරන ලබන ආකාරය පහත පරිදි දැක්විය හැකියි. ළමයි ඉක්මන් කරලා ඔක ලියා ගන්න. දැන් එතන බලය ලැබෙන මාර්ග තුනක් කතා කරනවා. අන්තර්පුද්ගල වශයෙන්, ව්‍යුහගත වශයෙන්, සහ අවස්ථාංශ වශයෙන්. මේ පල්ලෙහාට නේ ටිකක් අයිඩියා එකක් ගන්න මෙහෙම නැත්තම් ආට මෙන්න මෙච්චරයි ලොකු දෙයක් නෑ පල්ලෙහාට මෙච්චරයි උඩ ටොෆිස් මාර්තු කාට ලියාගත්ත නේද උඩ ආ ටික ලියාගෙන ඉස්සලා ඔය ටික ඉවර කරගන්න ළමයි ඉවරයිද ఎవరా ఇద్దరుని శనాల్ ఎవరా ఇది అవును సార్ ఎవరా అవును సార్ రైట్ ఏనా అప్యో కి लगातार से करता करायम आप याद ना तरह करना है गुड नाइट है मोटो गुड नाइट सर थैंक यू ओके गुड नाइट गुड नाइट यस गुड नाइट Good night, sir. Good night. Good night, sir.